අයිබෝවන් අද ඔබට මම මේ වීඩියෝ තුලින් ගෙනෙන්නේ චිත්‍ර ග්‍රැෆික් අංශයේ පොත් පිටකවරයක් අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම ළමා පොත් පිටකවර ග්‍රැෆික් හා සැරසුම් ග්‍රැෆික් චිත්‍ර අපි සැරසුම් කරන්නේ කොහොමද අපි ග්‍රැෆික් චිත්‍ර අපි නිර්මාණය කරන්නේ තවත් පාර්ශවයක් වෙන්නේ තවත් කෙනෙක් වෙන්නේ ඒක නිසා ග්‍රැෆික් චිත්‍ර අපි සැරසුම් කරන්නේ කොහොමද ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ඉතාමත් සරලව විශේෂයෙන්ම ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි මම මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරනවා ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ බලලා ඔබත් මේ වගේ නිර්මාණයක් කරන්න කියලා Have a nice day. I am bringing in this video how to create a book cover in graphic arts. I am introducing in many methods very simply. So anyone can follow me. I am inviting you to Look my video from the beginning to the end. Subscribe, then you will get many of videos. Thank you. මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ subscribe කරලා like කරලා share කරන්න. මේ වීඩියෝ සම්පූර්ණ බලන්න කියලා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මේ දකින්නේ ග්‍රැෆික් පොත් ළමා විශේෂයෙන්ම ළමා පොත් පිටකවර කිහිපයක් බලන්නේ පිටකවරවල තියෙන අලංකාරයනේ අකුරු යොදලා තියෙන හැටි නම ඒ වගේම කතෘ යොදලා තියෙන හැටි ඔබ බලන්න විමසකි බක්ම ඉතාමත් අලංකාර පොත් පිටකවර කිහිපයක් තමයි ඔබ මේ දකින්නේ ඔබ දැක්කා පොත් කප් පිටකවර කිහිපයක් තවත් පොත් පිටකවර දෙකක් මම ඔබට ඉදිරිපත් කරනවා අපි අද ග්‍රැෆික් හා සැරසුම් එහෙම නැත්නම් ග්‍රැෆික් චිත්‍ර චිත්‍ර කලාවේ තවත් එක් අංගයක් විශේෂයෙන්ම පොත් පිටකවර නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මං ඉතාමත් සරලව මැනුවලි ඒ කියන්නේ යන්ත්‍රානුසාරයෙන් නැතුව අතින් අඳින ඉතාමත් සරල විදිහක් මේ වීඩියෝ තුලින් ඔබට ගෙනෙනවා විශේෂයෙන්ම ජනප්‍රියම සහ බහුලවම පාවිච්චි කරන මාධ්‍ය පැස්ටල් තුලින් ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන මෙහිදී ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉතාමත් සරලව ඕනෑම කෙනෙකුට කළ හැකි මට්ටමේ මුල් අවධියේම වගේ තියෙන ක්‍රියාකාරකමක් තමයි මේ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ. හොඳයි. ඔබ දකින්න ඇති මේ තියෙන මඩොල් දූව අපේ කට්ටුවර මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොතක්. ඉතින් පොත් පිට කවරයක් ගත්තාම අපි මෙන්න මේ ටික තමයි අඳින්නේ නේ එක්ක මෙන්න මේ ටික නමුත් මේ පොත මෙහෙම බලන්න මේක ඩිසයින් කරනකොට සැරසුම් කරනකොට මේකේ පිට කවරය සහ පසු කවරයක් තියෙනවා මැද මෙහෙම නාරටියකුත් තියෙනවා මේ බලන්න මේක විශේෂත්වය මේ බලන්න මෙතන නමක් දාලා තියෙනවා මේ කස්තු මෙතෙන්ට දානවා එහෙම නැත්නම් මෙතෙන්ට දාන්නත් පුළුවන් සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙක් නම් මේ චිත්‍රයක් තියෙනවා මේකේ අත්සනක් දානවා මෙතන තියෙනවා මේ පොතේ නම සහ කතෘ මෙතන යොදලා තියෙනවා බලන්න මේ පැත්තෙන් තියෙන කතෘගේ පින්තූරයක් ඒ කතෘ සහ පොත ගැන පොඩි විස්තරයක් මෙතන තියෙනවා මෙතන තියෙන පොත් ප්‍රකාශකයෝ කවුද මේ QR කෝඩ් එකකුත් තියෙනවා මෙතන මිල තියෙනවා විශේෂයෙන්ම මේ බලන්න පසු පිටේ තියෙන තොරතුරු ටික විශේෂයෙන් මේ නාරටිය මේ බලන්න මේ පොතේ මේ විදිහටම මේ පොතේත් අපිට දක්නට ලැබෙනවා
අපේ ගම කියන පොතෙත් අපිට දක්නට ලැබෙනවා මේ මේ පොත මේ පොතක් රාක්කික අහුරනකොට ලේසියෙන්ම පොත තෝරලා ගන්න සහ පොතේ නම සහ කතුවරයාගේ නම යොදා තිබීම වැදගත්. ඔබට දකින්නට පුළුවන් පොතේ නම සහ කතුවරයාගේ නම මේ මෙතන තියෙන ප්‍රකාශකයා ඔතේ එච්චර වැදගත් වෙන්නේ නැහැ. පොතේ නම සහ කතුවරයාගේ නම තමයි මෙතන වැදගත් වෙන්නේ. මේ පොත ගැන විස්තරයක් එහෙම තියෙන පසුපිටේ. ඉතින් මේ සැලසුම අනුව අපි කොහොමද මේක අඳින්නේ කියන එක අපි බලමුකෝ. මුලින්ම ඔබ බලන්න මේ පොත අපි ආදර්ශයට ගත්තොත් මේකේ නම තියෙනවානේ. මේ මුල් පිටුව. මුල් පිටුවේ මම ඔබට ඉදිරිපත් කරන මේ විදිහට මුල් පිටුව මෙහි අපිට දක්නට ලැබෙනවා නම පොතේ නමනේ මේ ඉස්සෙල්ලාම ඉන්නේ නම මොකද නම ඊට පස්සේ මේ කත්‍රු ගැන තියෙනවානේ කත්‍රු කවුද මේ පොත ලියුවේ කියන එක ගැන තියෙනවා ඊට පස්සේ මේ අදාළ රූප නේ මේ අදාළ රූපයක් මොකක් හරි තියෙනවා ලස්සනට පොත ආකර්ෂණීය වෙන්න යම් රූපයක් මේක දක්වලා තියෙනවානේ චිත්‍රයක් හෝ ෆොටෝග්‍රාෆ් එකක් වෙනවා මොකක් හරි වෙන්න පුළුවන් ඊට පස්සේ මේ මේ රූප ප්‍රධාන රූප දෙක මෙතන දැම්ම වගේම මේ මේ මේකේ පසුබිමකුත් තියෙනවා ඊට වඩා වෙනස් වූ පසුබිමක් සහිතව නිර්මාණය වෙන පොතුත් තියෙනවා එතකොට මෙතන අපි ගන්නේ පසුබිම කියලා මේ නමට අදාළව මේ රූප අපි ගලපන්න ඕන යොදන්නා වූ රූප බොහොම ආකර්ෂණීය වර්ණ සහ සංකේත හෝ රූප අපි භාවිතා කරන්නේ පොතේ දැක්කහම පොත ඉතාමත් පොතේ පිටකවරයත් අලවිය සඳහා ඉතාමත් වැදගත් වෙනවා ඒක නිසා ඊට පස්සේ මේ මේකේ මැද නාරටිය මේ මැද නාරටියේ මේ පසුබිම් වර්ණයක් තියෙනවා පොතේ නම සහ කතෘගේ නම තියෙනවා එතකොට මැද නාරටිය අපි මෙහෙම ගත්තොත් මැද නාරටියේ පොතේ නම තියෙනවා කතෘ පසුබිම ඒකිනේ කාරණා මැද නාරටි තුල අපිට දක්නට ලැබෙනවා පොතේ පසුපිට අපි ගත්තොත් මේ කතෘගේ ඡායාරූපයක් පොත ගැන හෝ කතෘ ගැන විස්තරයක් මෙතන පොත් ප්‍රකාශකයෝ මෙතන යටින් දින පොත් ප්‍රකාශකයෝ මේ එහෙම නැත්නම් මේ පරිගණක මේ කවරේ සැලසුම් කිරීම එහෙම නැත්නම් චිත්‍ර ශිල්පියා මෙතන පොතේ මිල තියෙනවා මෙතන මේ බලන්නකො මිලක් තියෙනවා එතකොට පසුපිට අපි ගත්තොත් පසුපිට අපි ගත්තොත් කතෘගේ ඡායාරූපයක් නේ ඊට හැඳින්වීමක් තියෙනවා පොත හෝ කතෘ ගැන මිල සඳහන් වෙනවා චිත්‍ර ශිල්පියාගේ නම චිත්‍ර ශිල්පියාගේ නම හෝ ආයතනය වෙන්න පුළුවන් මේ වගේ ග්‍රැෆික් සැලසුම් දැන් තියෙන්නේ පොතේ මේ පැත්තට චිත්‍රය ගත්තත් එහෙමත් තියෙනවා ඊට පස්සේ තියෙනවා ප්‍රකාශකයෝ දැන් අපි පොත් පිට කවරයක් ගත්තාම මෙන්න මේ කියන කරුණු ටික බොහොම වැදගත් නේ චිත්‍ර ශිල්පියාගේ නම පසුපිටේ කතෘගේ ඡායාරූප හැඳින්වීම මිල චිත්‍ර ශිල්පියාගේ නම ප්‍රකාශකයෝ වගේ කරුණු වැදගත් වෙනවා. එතකොට අපි මේ පොතක් සැලසුම් කිරීමේදී මේ ග්‍රැෆික් සැලසුම බොහොම වැදගත්. මේ පොත් පිට කවරේ සැලසුම් කරන්නේ කොහොමද? මේ පොත් පිට කවරේ මෙහෙම තියෙන්නේ මේ දිග ඇරියහම. එතකොට අපි මීට අනුරූපව කොහොමද සැලසුම් කරන්නේ කියන එක ගැන මෙන්න මෙහෙම අපිට අදහසක් ගන්න පුළුවන් මේ ග්‍රැෆික් චිත්‍රවල. අයිති වෙන ග්‍රැෆික් චිත්‍රවල මේ පොත් පිට කවර මේකේ සැලසුම එහෙම නැත්නම් අපිට හඳුන්වන්න පුළුවන් මේක කටු සටහන විදිහට එතකොට අපිට උපකරණ ඕනෑම දෙයක් අපිට භාවිතා කර හැකි මේ සැලසුම මේව කරන්න මේ වගේ පැස්ටල් වගේම මේ පැස්ටල් වගේ මේ වගේ උපකරණ ඕනෑම දෙයක් අපිට භාවිතා කරන්න පුළුවන් තහනම් නැහැ උපකරණ වගේ මේ වගේ අඩිරූල ඕනෑම දෙයක් අපිට භාවිතා කරන්න පුළුවන් හොඳයි
අපි කටු සටහන අපි අඳිනකොට සාමාන්‍ය රෆ්ලි ඒ කියන්නේ කටුවට අපි මේක අඳින්නේ එතකොට අපි බලමු මේ කටු සටහන අපි අඳිනකොට පොතේ අර අපි කිව්වා වගේ මුල පිටුවයි පැති පිටුවයි දැන් පසු පිටුවයි මැද නාරටියයි ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ඊට අනුරූපව අපි මේ පොඩි සැරසුමක් අඳින් මේක 100%ක්ම හරියටම සැරසුම විය යුතු නැහැ නමුත් අපි යම් අදහසක් ගන්න මේ සාමාන්‍ය මැදින් තමයි මේ පොතේ මැද නාරටිය තියෙන්නේ මිට ඒ ප්‍රමාණ ආසන වශයෙන් ගත්තාම ඇති මේක ටිකක් වෙනස් වෙන්න අපි දර සටහන අඳිනකොට නියමාකාරයෙන්ම ප්‍රමාණ අපි ගන්නවා දැනට නිකන් කටුවට විතරයි අපි දෙයක් භාවිතා කරන්නේ එතකොට මේක මම මුල පිටුව ගත්තොත් මුල පිටුව කියන්නේ මේ පැත්ත නෙමේ මේ පැත්ත මෙතන මේ බලන්නකො පොත දිගහැරියා ඔන්න මුල පිටුව එන්නේ මේ පැත්තටනේ මැද නාරටිය අග පිටුව මේ පැත්තට එන්නේ බලන්නකො මේ සැලසුම අපි යොදා ගන්න ඕන හැටි නේ නැත්තම් මේක මුල පිටුව විතර ගන්න බැහැ මෙතන අපිට ගන්න පුළුවන් මේ හරියෙන් ඔන්න සාමාන්‍ය ඇහැ යන්නේ මෙතෙන්ට තමයි පොතේ ඕනම පොතක මේ ඇහැ යන්නේ උඩටනේ මෙතන මෙතෙන්ට පොතේ නම පොතේ නම මෙතන කත්‍රු නේ කත්‍රු මෙතනම දාලා තියෙනවා මේක නම් නමුත් මේ පොතේ පොතේ නම පහතට ඇවිත් එහෙමත් තියෙනවා නේ ඒ වගේ තියෙනවා ඉතින් නමුත් අපි නිවැරදි ආකාරයෙන් මේ විදිහට ගමු ඊට පස්සේ මැද නාරටියේ අපිට ඕන මේ පැත්තට හෝ මේ පැත්ත දෙක පැති දෙකෙන් ඕනම පැත්තකට අපිට යොදා ගන්න පුළුවන් අපිට පුළුවන් මේ පැත්තට මේ විදිහට ඕන පොතේ නම කත්‍රුගේ නම පොතේ නම මෙතන කත්‍රු ඒ විදිහට අපි සැලසුම් කරන්න පුළුවන් ඊට පස්සේ මේ පසු පිටේ කත්‍රුගේ ඡාය රූපයක් එනවා මෙතෙන්ට ඊට පස්සේ මේක අපිට මෙහෙම බෙදා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට අපි බෙදා ගන්න මේ හරියට යටට එනවා ප්‍රකාශකය මේ ප්‍රකාශකය මෙතන මිල මෙතන පොඩි විස්තරයක් එනවා කතරු ගැන මොකක් හරි විස්තරයක් පොත ගැනයි විස්තරයක් මෙතෙන්ට අපිට යොදා ගන්න තමයි මේ තියෙන හැටියට මේ QR කෝඩ් එච්චරම අවශ්‍ය නැහැ ඒක යදුවත් කමක් නැහැ අපිට එහෙම සැරසුම් කරගන්න හැකියාව තියෙනවා ඊට පස්සේ අපිට ඕන මේකට උචිත පසුබිමක් මේ පොතට ඕන කරන මේ වගේම රූපයක් වෙන්න ඕනේ බොහොම ආකර්ෂණීය වර්ණ සහ රූප අපි පාවිච්චි කරන්න ඕනේ එතකොට අපිට පුළුවන් මේකේ මෙන්න මේ වගේ මොකක් හෝ රූපයක් යොදා ගන්න. ඒකම අපිට පුළුවන් මේ පසුබිම වර්ණය ඔන්න ඔය විදිහට දැන් මේකෙම තියෙන මේ පසුබිම වගේ නැතුව අපිට වෙනස් වූ සරල විදිහට පසුබිම ගන්න පුළුවන්කම තියෙනවා. මේ පැත්තටත් මේකට අනුරූපම ගන්න ඕනේ. මේක රූලක් తీරවත් ඕනම් පුළුවන් නැත්නම් මේ වගේ මොකක් හරි ඩිසයින් එකක් යන විදිහට ඔහොම පසුබිම යොදා ගන්නත් අපිට හැකියාව තියෙනවා මේ පැත්තට. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක චිත්‍ර ශිල්පියාගේ නිර්මාණාත්මක නිදහස හොඳයි මෙන්න මේ වගේ දෙයකදී අපිට පුළුවන් මේකේ වර්ණ ඊට පස්සේ ගලප ගන්නත් පුළුවන් මේකේ නමක් අපි යොදමු මේක රූපයක් අපි යොදා ගමු දැන්ට පොඩ්ඩක් අපි වර්ණ ගලපීමක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා අපි ඔන්න නමක් දාමුකෝ ළමා පොත් පිටකවරයක්නේ බොහෝ දුරට අපිට එන්නේ ඔන්න මේකේ දාමු බොහොම ළමා පොත් පිටකවරයක් නම් බොහොම සුරතල් නාමයක් වගේ අපි දාගමුකෝ අපි හිතමුකෝ හා පැංචි කියලා හා පැංචි ඔන්න හාවෙගේ රූපයක් කත්‍රු කාගේ හරි නමක් දාන්න ඔන්න මං දානවා කවුරු හරි කෙනෙක්ගේ නමක් අන්න කසුන් රත්නායක කියලා කටුවට ඔහොම ලියාගමු ඒ කසුන් රත්නායක කියන මෙන්න මෙතන යාගේ ඕනම් ඡාය රූපයක් මොකක් හරි ඔන්න ඔහොම ඡාය රූපයක් උත්ෙන්ට දාලා ප්‍රකාශකයෝ මොකද්ද ප්‍රකාශකයෝ නිමල ප්‍රකාශකයෝ නිමල ප්‍රකාශකයෝ කියලා ප්‍රකාශකයෝ ගාල්ල හරි කොළඹ හරි කොයි හරි දාමුකෝ ඔන්න චිත්‍ර ශිල්පියාගේ නමත් අපිට ඕන මෙතන හෝ මෙතන යොදා ගන්න පුළුවන් පිටු සැකසුම එහෙම නැත්නම් පරිගණක චිත්‍ර ශිල්පී හරි එහෙම නැත්නම් චිත්‍ර ශිල්පී කියලා මෙතන දාන්න පුළුවන් මෙතන හැබැයි චිත්‍ර ශිල්පියාගේ අස්සනක් මෙතන අපිට යොදන්න පුළුවන් අවශ්‍ය නැහැ බොහෝ දුරට එහෙම යොදන අවස්ථා තියෙනවා මේකේ මෙතන ඉතින් එන විස්තරයක් ওই විදිහට මෙන්න මේ සැරසුම තමයි අපිට තියෙන්නේ මෙතෙන්ට බොහොම ආකර්ෂණීය රූපයක් අපි යොදා ගන්න ඕන මම මෙන්න මේ විදිහට මේ රූපය
අඳින්න හිතන් ඉන්නවා හාවෙක්ගේ රූපයක් ආ මම මෙන්න මේ වගේ හැඩයක් නිකක් තියෙන්න ඔය හැඩේ මම මෙතන මෙහෙම අඳිනවා මේ වගේ හැඩයක් ඕන මං ඇඳලා ආ ඉතාවෝල ආකාර රවුමකට හෝ හුරු රවුමක් කියලා හිතන්නකෝ මේ තුල අඳිනවා මම මෙන්න මෙහෙම රවුමක් කොහොම රවුමකුයි මේ පැත්තට මෙහෙම රවුමකුයි මං අඳිනවා හයිට මෙන්න මේ වගේ අර ටොයටා ලාංඡනේ වගේ නේද මේ වගේ ඔන්නම හැඩයයි මම යොදනවා එතකොට මම මෙතනින් මෙන්න මෙහෙම හැඩයක් දානවා මම මෙතනින් මෙහෙම හැඩයක් දානවා නිකමට ඔම හිතන්නකෝ එතකොට මම මේ හැඩේ මෙහෙම කරලා මෙහෙම ගන්නවා මේ හැඩේ ඔන්න මෙහෙම කරලා ඔහොම ගන්නවා හා වගේ කන් දෙක වගේ මෙතනින් මම ඔන්න ඔහොම නහය දානවා නහය දාලා ඔන්න ඔහොම මේ මැදින්නේ නේ මෙතන මැදින් ඔන්න චුට්ටක් මෙතෙන්ට පල්ලෙහන් චුට්ටක් පහලින් ඔහොම නහය දැම්මා ඔන්න ඔහොම ඇවිල්ලා මෙන්න මෙහෙම අර hina මුසු මූණක් වගේ තියෙන ඔන්න ඔය වගේ hina වෙනකොට ඔන්න කට ඔන්න ඔහොම ලස්සන්ට අර හුරුතල් විදියට ඔන්න කට දැම්මා ඔන්න හා වගේ දත කුත් ඔන්න මන් දැම්මා මේ විදියට මෙතනින් ඕන්න මෙන්න මෙතන පොඩ්ඩක් ඔහොම ෂේප් කරලා මෙතනින් ඔහොම අරගෙන අන්නම කොම් මූනේ නිකට මෙතන කොයියක් පොඩ ෂේප් කරාම මේ හැඩේ එනවා මෙතෙන්ට අපිට පුළුවන් මෙන්න මේ විදිහට S දෙක දාන්න ඔය හරි පහසුයි නේද කොහෙ බලන් ඉන්න හාවද මේ පැත්ත අන්න ඔහොම මේ පැත්තට නම් බෝලේ තියෙන මේකෙත් බෝලේ මේ පැත්තට හිටින්න ඔන්න ඔහොම ගන්න මෙතෙන්ට දාමු අපි ඇහි බෝලේ හරි ලස්සනයි මෙතන ඇහි බෑමක් දාමු පොඩ්ඩක් මෙයාට චුට්ටක් කොණ්ඩේකුත් දාමු ආපෙන්චිට මේ හැඩය අපිට පුළුවන් මෙන්න මෙහෙම ගන්න ඔන්න ඔය විදිහට මෙතන හැඩේ ওই වගේ ගිහිල්ලා ඔන්න ඔය විදිහට ඔහොම එන විදිහට අපිට ගන්න පුළුවන් ඕනනම් මෙතන මෙහෙම පොඩ්ඩක් ඔහොම හැඩේ දාලා මෙන්න මෙතන ලස්සන්ට ওই වගේ ගන්න පුළුවන් මේ බලන්න හා වගේ රූපේ ඒකම අපිට ඕනනම් මෙන්න මෙතෙන්ට මෙහෙම පොඩ්ඩක් ওই බලන්නකෝ මෙන්න මෙතනම ಉಪಯೋಗී කරගෙන ඔන්න ඔහොම මේ බලන්න ඔහොම දැම්මම කකුල වගේ නේ දෙන්නේ මෙතන උනත් එහෙමයි මේ බලන්න ඔන්න ඔහම එනවා කකුල වගේ ඔහම ඊට පස්සේ මෙතනින් ඔන්න ඔහම මෙතනින් ඔන්න ඔහම මේක ඔන්න ඔහම මේ මෙහෙම ගන්න මෙතනින් ඔන්න ඔහම එනවා මේ හැඩේ මෙහෙම ගන්න පුළුවන් මෙහෙම අරන් මෙන්න මෙහෙම දැම්මහම මේ බලන්න ලස්සනට හාව නිර්මාණය කරන්න පුළුවන් මේ හාව අපි මෙතෙන්ට දා ගන්න ඕනේ ඔය විදියට අපිට ඔන්න ඔය හාවව අපිට අඳින්න පුළුවන් ඔන්න ඔහම ඔහමනේ කටුවට අඳින එක ඉතින් ඔය ටක් දාලා ඔහොම ඔහොම ඇවිල්ලා කන ඔහොම මේ කන ඔහොම ඇවිල්ලා ඔන්න කටුවට ඉතින් හාවයි කකුල් දෙක ඔහොම දාලා ඔහොම දාලා ඔහොම දාලා ඔන්න එනවා හාව ඊට පස්සේ අපි ඔන්න අදාළ රූපෙකුත් අපි ලස්සන්ටම ඔන්න නිර්මාණය කරගත්ත බොහොම ඉක්මන බොහොම පහසුයි අර වගේ ක්‍රම දෙකක්නේ අපි යොදාගත්තේ නේ රූපේ නිර්මාණය කරන්න ඊට පස්සේ අපි මේකට වර්ණ ගලපනවා ඔන්න මං මේ පැත්තට යොදා ගන්නවා තැඹිලි පාට වර්ණය කියලා හිතන්නකො මෙතෙන්ට ඔය වගේ ඉතින් ආකර්ෂණීය වර්ණ වෙන්න ඕන නිසා මම මෙතෙන්ට යොදා ගන්න ලා කොළ පාට තද කොළ පාටනු චේඩින් එක අපිට දාන්න පුළුවන් මම මැදරත් යොදා ගන්නවා ඒ වගේ කොළ පාට ඊට පස්සේ මේ පැත්තට මම ක්‍රීම් පාට දා ගන්නවා මෙන්න මේ ටික මේ උඩ ටිකට මම දා ගන්නවා මොකද්ද ලා නිල් පාට මම මේ යට ටිකට දා ගන්නවා කහ පාටක් වගේ මෙතනට ඔන්න ඔය විදිහට මේ කසුන් රත් නැ කියන එක කරක් කහ පාට දාන්න හා පැංචි කියන එක අපිට සුදු පාටින් කියන්න බෑනේ හාව නිකන් සුදු වගේ ඒක නිසා මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒක මේ විදිහට සැරසුම් කරන්න නේ මේ විදිහට ඒක සැරසුම් කරන්න අපිට පුළුවන්කම තියෙන. ඊට පස්සේ මේකේ අකුරු ටික වුණත් අපිට පුළුවන් නිකම්ම අකුර නැතුව මෙන්න මේ විදිහට ලස්සන්ට මෙන්න මේ විදිහට නේ හා බෑන් චි ඔය වගේ අපිට පුළුවන් මේක මේව කරගන්න අපිට පුළුවන් මේ අකුරු ටික ඒ විදිහට සැලසුම් කරගන්න
අපි මේ කොලය හතරට බෙදා ගන්නවා. ඊට කලින් මම මගේ වීඩියෝ වල ඉපත් කරලා තියෙනවා. මේක හතරට බෙදා ගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දකින්න ඇති ඊට කලින් අපි මේ හතරට බෙදා ගැනීම සිදු කරේ කොහොමද කියලා. මුලින්ම අඩරූලක් අරගෙන මේ වගේ මැනලා ඊට පස්සේ මින්මක් අනුව හතරට බෙදා ගන්න අපේ ළමයි අනිවාර්යෙන් ගණන් ගන්න ඕන. සාමාන්‍යයෙන් උතන සෙන්ටිමීටර් වලින් ගත්තොත් සෙන්ටිමීටර් 30කට කිට්ටු ආසන අගයක් තියෙනවා 30ක් විතර. ඒතකොට දෙකට බෙදුවම 15යි. ඒ වගේ අපිට යම් මින්මක් කරා එහෙමත් නැත්තම් ඔබට පේන්න ඇති මෙහෙම දෙකට නමල කොලේ හරියට මේක දෙකට නමලා ওই වගේ කොලේ මෙන්න මෙහෙම මේ විදිහටත් අපිට පුළුවන් ඕක හරි මැද හොයාගන්න හරියටම ওই වගේ කොලේ දෙකට අල්ල නවලා මෙන්න මේ විදිහටත් අපිට පුළුවන්කම තියෙනවා. ඔබට පේනවා ඇති නැමි හිර මේ පැත්තටත් එහෙමම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබ බලන්න මෙන්න මේ වගේ මැන ගන්න ඔබ මැනීමෙන් මේ මිම්ම ලබා ගැනීම තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. ඒක තමයි අපි පුරුදු පුහුණු විය යුතු නිපුණතාවයක් වෙන්නේ. බලන්න ඔබ මැන්නහම සෙන්ටිමීටර් 21ක් විතර තියෙනවා. දෙකට බෙදුවම සෙන්ටිමීටර් 10.5ක් වගේ තමයි ලැබෙන්නේ. ඒක දෙපැත්තෙම ඔහොම අරන් ලකුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි බලමු හරිද කියලා. මෙහෙම කොලයක් විභාගෙදි මෙහෙම නවන්න බෑ. ඒක තහනම්. නමුත් අපේ පුරුදු වෙන්න නම් ඒක කමක් නැහැ මේ විදියට. නමුත් අපි මිම්මක් අනුව මේක කරන්න ඉගෙන ගන්න ඕන. දැන් අපිට පුළුවන් අපි ලකුණු කරගත්තු පැන්සල් රේඛාවන් උපයෝග කරගෙන මේක හතරට බෙදා ගන්න. අපි මේ ග්‍රැෆික් සැලසුම එහෙම නැත්නම් පොත් පිට කවරය අඳින්න කලින් මේක හතරට බෙදා ගැනීම තමයි හුඟක්ම වැදගත් දේ වෙන්නේ. එතකොට අපිට නිවැරදිවම මේ පොත් පිට කවරය නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේක හරි මැද තමයි පොත් පිට කවරේ නාරටිය පිහිටන්නේ. එතකොට ඒක ගණනය කරන්න මේක හුඟක් වැදගත්. එතකොට අපි මින්මත් දීලා නැත්තම් අපිට ගත හැකි උපරිම අගය අපි ගමු. ඒ කියන්නේ හරි මැද හතර තිබ්බහම 8ක් වෙන්න අපිට ලකුණු කරගන්න පුළුවන්. මේ පැත්තට පහ මාරක් වගේ ඔබට හොඳට පේනවා ඇති පහ මාරක් වගේ ගත්තොත් 11ක් වගේ වෙන්න අපිට ගන්න පුළුවන් මෙහා පැත්තටත්. නමුත් මම ඒක ඉර ඇඳා දෙපැත්තේ රේඛාවල් දෙක අපි පැන්සලෙන් මුලින්ම ලකුණු කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔබ බලන්න මේ පැත්තේ මෙම ওই පහ මාරට ගත්තොත් අපිට පුළුවන් බිඳුවයි 11 ලකුණු කරන්න පුළුවන් පහ මාර මැද තිබ්බහම. එතකොට මේ පැත්තට 11ක් ඉතිරින්න උපරිමයක් අපිට ගත හැකි අපේ නිර්මාණය සඳහා. ග්‍රැෆික් හා සැලසුම් පොත් පිට කවරේ නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රධාන දේ වෙන්නේ. ඔය අපි හරියටම වටේ රේඛාව අපේ හතර මායිම් ටික එහෙම නැත්නම් අපේ වටේ පොත් පිට කවරය සඳහා අවශ්‍ය වෙන සීමාවල් ටික තමයි අපි ওই ලකුණු කරන්නේ. පැන්සලෙන් මුලින් ලකුණු කිරීම හුඟක් වැදගත් දරුවනේ. ඊට පස්සේ අපිට ඔන්න ওই විදියට ලකුණු කරාට පස්සේ මැද නාරටියට අපි අඟලක් විතර අපි ගමු සෙන්ටිමීටර් දෙකක් හෝ අඟලක්. ඒතර පොතේ තියෙන මහතේ හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් අපි දැනට අපි අඟලක් කියලා හිතලා ගමුකෝ. සාමාන්‍ය අඟල් භාගයේ මැදින් තියලා දෙපැත්තෙන් බිඳුවයි අඟල ලකුණු කරාම හරියටම ඒ නාරටිය අපිට ගන්න පුළුවන් පල්ලෙහාට. පල්ලෙහාත් ඒ වගේම ඔබ ලකුණු කරන්න ඕන. පල්ලෙහා කොටසේ එතකොට ඒක ඒ විදිහට අපිට ගත හැකි. ඔබ ඒ බලන්න පැන්සලෙන් අපිට මෙහෙම ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලකුණු කරගන්න පුළුවන් පැන්සලෙන්. ඊට පස්සේ අපිට පුළුවන් ග්‍රැෆික් නිසා අපිට තහනමක් නැහැ. අපිට ප්ලැටික් නම් එක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේක නිකන් පැස්ටල් වලින් අපි මූලික පදාස ටික ගෑවට හුඟක් මතු කිරීම වගේ ඒවා ප්ලැටික් නම්කින් කර හැකි. පැස්ටල් එකිනුත් ඒ ලකුණු කිරීම කළ හැකි. නමුත් වඩා තීව්‍රව එන්න හුඟක්ම දක්ෂ නමෙක්ට නම් ඉතින් පැස්ටල් එකෙන්ම ඔයක කරන්න පුළුවන්. නමුත් ඒක අවසානයේදී නමුත් අපි දැන් සාමාන්‍ය මට්ටමේ ළමෙක් නම් ඔබ සාමාන්‍ය මට්ටමේ අඳින කෙනෙක් නම් ඔබ අති දක්ෂෙක් නෙවෙයි නම් ඔබ වඩා හොඳ මෙන්න මේ වගේ පැටික් නම් එකක් පාවිච්චි කරලා මේ වටේ රේඛා ටික ගහ ගැනීම. ඒක තහනමක් නැහැ. ඩිසයින්ස් ඒ කියන්නේ මෝස්තර වලටත් ග්‍රැෆික් වලටත් මෙය පාවිච්චි කළ හැකි. එහෙම තහනමක් නැහැ. එතකොට ඉතාමත් සියුම් විදිහට ওই රේඛාවල් අපිට පැස්ටල් එකකින් අඳිනවට වඩා
ඉතා හොඳ තිවුර මට්ටමෙන් අපිට අඳ ගන්න පුළුවන් ප්ලැටිනම් මාධ්‍යයෙන්. අපි ප්ලැටිනම් බොහෝ දුරට රේඛාවල් හෝ අකුරු සඳහා තමයි අපි පාවිච්චි කරන්නේ. ඔබ බලන්න දැන් අපි පොතේ පොත් පිට කවරේ දෙපැත්ත මුලයි අගයි පිටු දෙකක් මැද නාරටියක් අපි දැන් ලකුණු කරන්නේ මේ වෙනකොට ඒ ලකුණු කරපු පැන්සල් රේඛා මත අපිට ලකුණු කරන්න පුළුවන් එතකොට අපිට වරදින්නේ නැහැ ඔබ බලන්න දැන් මේ විදිහට පොතේ මුල පිටුව අග පිටුව මැද නාරටිය ඒ තුනම අපිට දකින්න පුළුවන් මේ විදිහට අපි සැලසුම් කරේ පොතත් එක්ක අපි ගත්තොත් ඒ විදිහට අපිට සැලසුම් කරන්න පුළුවන් ඊට පස්සේ අපි පොතේ ඔය අපි සැලසුමේ හැටියට ඔය ප්‍රධාන දේවල් ටික අපි මෙතන යොදා ගන්න නම කතෘගේ නම එතනින් යොදා ගන්න යටින් කතෘගේ නම උඩින් පොතේ නම මෙතන මැදට පින්තූරයක් මොකක් හරි ඡායාරූපයක් හරි රූප සටහනක් හරි මොකක් හරි දෙයක් එතකොට අපි මේ ඉඩකඩ මේ විදියට අඩ්‍රූල පාවිච්චි කරලා ඒ ඉඩකඩ අපිට යොදාගත හැකි වෙන් කරගන්න පුළුවන් මේ ඉඩකඩ වෙන් කරගැනීමේ සම්පූර්ණ අකුරු සහිතව වෙන් කරගන්න දේ අපිට මේ විදිහට ඒ ඉඩ ප්‍රමාණය අපිට ලකුණු කරගන්න පුළුවන් කොටුවක් ඇතුලේ වගේ ඒ විදිහටත් අපිට ගත හැකි තව ටිකක් සංකීර්ණව මේක ඉගෙන ගන්නකොට අකුරු පමණක් මතු කිරීමේ ක්‍රමවේදයක් ඔබට දැනගත හැකි දැනට අපි කොටුවක් ඇතුලේ කොටුව තුල අකුරු යොදා ගැනීමේ පහසු ක්‍රමය මෙතෙන්දී භාවිතා කරනවා ලෙහෙසි පහසු ක්‍රමයක් ඒ වගේම තමයි ඔය අල කරලා වුණත් ගත හැකි නැත්නම් හරි කෙලින් වගේ පල්ලෙහාට ගන්න පුළුවන් කතෘගේ නම යෙදෙන තැන. ඔය තියෙන කතෘගේ නම යෙදෙන තැන. කතෘගේ නම ඔන්න ඔය විදිහට අපිට යොදාගත හැකි. ඔය වගේ යොදාගන්න පොඩි හැඩයක් එතෙන්ට යොදා ගන්න පුළුවන් මෙහා පැත්තට මේ විදිහට. එතකොට කතෘගේ නමත් අපි ඔහොම යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත අපි මැද නාරටි හෝ අනිත් පිටුව ගැන තමයි ඊට පස්සේ සැලසුම අපේ තියෙන්නේ. පොත් පිට කවරේ ඊට පස්සේ අපි නමට නමේ ඒ කොටස අපිට පුළුවන් ප්ලැටිනම් එකක් ආකාරයෙන් මෙන්න මේ විදිහට යොදා ගන්න. ඔය තුල තමයි අපි අකුරු ටික ඇඳෙන්නේ. එතකොට මෙතනටත් අපි මෙහෙම අඳිනවා නමුත් මම පුංචි ඉඩක් ඉතුරු කරගන්නයි කල්පනා මොකද හා පැංචි වගේ එනකොට අපි යොදාගත්තේ ඡයන්නේ උඩට එනවා ඒක නිසා අපි එක පොඩ්ඩක් චී කියන එක උඩින් එන නිසා ඒ හරියට ඡයන්න අකුරේ චී වගේ හා පැංචි කියන එක ඉන නිසා අපි එතන පොඩි ඉඩක් තියෙනවා අපිට පුළුවන් යට කොටසත් ඔන්න ඒ විදිහටම මේ ප්ලැටිනම් වෙනතු වර්ණයක් අරගෙන අපිට පුළුවන් කොළ පාට වගේ වර්ණයක් මම තෝරගත්තේ ඒකෙන් අපිට අඳින්න පුළුවන් මේ යට කොටස මෙන්න මේ විදිහට කොළ පාට වර්ණය ඔබ බලන්න මෙන්න මේ විදිහට පුළුවන් කොළ පාට වර්ණය මේ ටික යොදා ගන්න ඊට පස්සේ අපි මේ මේකේ නාරටිය වගේ පැත්ත පොතේ මහත එතෙන්ට අපි පොතේ නම සහ කතෘගේ නම යොදාගත හැකි ඊට පස්සේ අපි බලමු පසු පිට එතෙන්දී අර යටම කොටස අපිට පුළුවන් ප්‍රකාශකයන්ගේ ඒ ප්‍රකාශකයන්ගේ ඒ කොටස ප්‍රකාශකයෝ කවුද කියන එකත් චිත්‍ර ශිල්පියාගේ නමත් එහෙම නැත්නම් පරිගණක පිටු සැලසුම් ශිල්පීන්ගේ නම් වගේ දේවල් එතෙන්ට තමයි අපි යොදාගෙන එකම QR කෝඩ් එක වගේ දේවල් මේ මෑතකදී ඒ ටික නම් ආවේ ඒව එහෙම එතෙන්ට යොදාගත හැකි ඉතින් ඒ සීමාවත් අපි යම් පාටකින් ඔන්න ওই විදිහට වෙන් කරලා වර්ණ කීපයක් කළු පාටින්ම කරත් කමක් නැහැ නමුත් වර්ණ කීපයක් ඔබ ගත්තාම ඔබටත් ඒක බොහොම ආකර්ෂණීයයි බලන කෙනාටත් ඉතාම ආකර්ෂණීයයි ඉතින් අපි ඔතනට ඊට පස්සේ මිල සටහන් කරන්න අපි පොඩි රවුන්ඩ් හැඩයක් ගන්න ඕවල ආකාර හැඩයක් වගේ හැඩයක් ඔය තුල අපිට පුළුවන් මිල සටහන් කරගන්න පොතේ මිල පහළිනුත් අපිට සටහන් කරගන්න පුළුවන් නමුත් මේ වගේ හැඩයක් තුල මම අදහස් කරනවා පොඩි නිර්මාණශීලී ගතියක් එක්ක ඔහොම මේ මිල එතනින් සටහන් කරන්න. එතකොට අපි කරන්නේ ඔබ දකින්නේ ප්‍රධාන අංග ටික අපි බෙදා වෙන් කර ගැනීම කරන්නේ. මේ සැලසුම් ශිල්පේ තාම අපි අඳින්නවත් ගත්තේ නැහැ. මෙතනින් අපි කතෘකේ ඡායාරූපය අපිට යොදා ගන්න පුළුවන් නේද? මෙන්න මේ මෙතනින් කතෘකේ ඡායාරූපය අපි යොදා ගන්නයි අදහස් කරන්නේ.
එතකොට ඒ සඳහා මෙන්න මේ වගේ කොටුවක් ඡායාරූපය සඳහා කොටුවක් හෝ වෙනත් වූ හැඩයක් ඕන දෙයක් ගත හැකි. අපි කොටුවක් වගේ දෙයක් ගත්තා. මෙහා පැත්තට පොඩ්ඩක් ඒකේ අර ඝනත්වයක් වගේ හෙවණැල්ලක් වගේ ලස්සනක් වගේ එන්න. අපි මෙහා පැත්තේ උත් ඒ හැඩය ගහගන්න ඊට සමාන්තර රේඛා ටිකනේ යොදලා තියෙන්නේ. බලන්න ඊට යටින් ඒකේ හෙවණැල්ල වගේ හැඩයක් එනවා. ඒක මොකක් හෝ පාටකින් අපිට පාට කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න බලන්න ඡායාරූපය අපි ඔය සටහන් කරගත්තු පැන්සල් සටහනේ ඒ ටික අපි නිල් පාටක් වගේ අරගෙන අර ඡායාරූපය වගේ කොටස අපි ඒ ටික අඳින්නයි. මේ විදිහට අපිට අඳින්න පුළුවන් මේ පැන්සල් සටහන මත. ඔබ පැන්සල් සටහනක් යොදා ගන්න නැත්නම් වර්ණින්න පුළුවන් වැරදුණු සම්පූර්ණ කොළයේම අහක දාන්නයි වෙන්නේ. ඒතකොට මහන්සිය අපරාධේ නිසා අපි පැන්සල පාවිච්චි කරනවා අපේ හැඩතලයේ නිශ්චිතව ඒ තුර පිහිටව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් තවත් පැටික්නම් එකක් අරන් පාටකින්ම ඉතුරු ටිකත් ඔන්න විදිහට මේව කරන්න. මම රෝස පාට වගේ පාටක් ගත්තේ. ඉතින් මේ පාටෙන් අපිට පුළුවන් ඒකේ අර පසුබිම් ඒ කියන්නේ මේ හෙවණැල්ල වගේ එන ටිකක් ඒකෙන් පාට ගන්න ඔන්න විදිහට තියලා අපිට පාට කරන්න පුළුවන් අර මේ හැඩය වගේ යොදාගෙන මැද ටික ඊට පස්සේ ඔබට මේ විදිහට පාට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔබ මේ වගේ යම් යම් උපකරණ සහ ශාන්නම් දේවල් එක්ක වැඩ කරනකොට බොහොම ආකර්ෂණීය විදිහට ඔබට වැඩ කරන්න හිතෙනවා. සිත් ගන්නා සුළුයි. බලන්න ඉතා ආකර්ෂණීය ඒ හැඩය. අපි පොඩි තවත් එක්තරා හැඩයක් එකතු කරලා ඊට පස්සේ අපි අර කටු කොලේ හැටියට මේ පසුබිම අපි පොඩ්ඩක් බෙදා වෙන් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට පුළුවනි ඒ පසුබිමත් බෙදලා වෙන් කරගන්න. පොඩි හැඩයක් එක්ක ඒ යොදාපු හැඩේ ඒ විදිහටම ඕනේ නැහැ. අපිට ඒ පොඩි හැඩයක් ඒ විදිහට යොදා ගන්න පුළුවන්. ඒකේ පසුබිම බෙදා වෙන් කර ගැනීම තමයි තියෙන්නේ. මෙන්න මෙතනින් ওই වගේ පසුබිම අපිට යොදා ගන්න පුළුවන්. හැබැයි රූපේ හැඩයටත් අපි හා වගේ පොඩි හැඩයක් ඒ තුල ඇඳගෙන ඉමු. ඒකේ හා වගේ හැඩේ ඇඳ ගන්න ඕනේ නැතුව එහෙම නැතුව කළු පාටින් ඔය හැඩය අඳින්න නැතුව එතන හා වගේ හැඩය අපි මතු කරන්න වෙනවා. ඒක නිසා පැන්සල් සටහනින් ඒ ප්‍රධාන හැඩය ඔහොම තියාගන්න එක අපි කරන්නේ. ඒ තුලට අපි දාගන්නවා පසුබිම් හැඩේ. ඊට පසු පිටිපස්සෙන් යන විදිහට. දැන් මෙතෙන්ට හා වගේ හැඩේ අපි යොදා ගන්න ඕන. ඔබට පේනවා මේ හාව අපි ඇඳනේ. ඒ හැඩේ අපි ගමු. අර ඔයට සමාගමේ ලාංඡනය වගේ රවුම් දෙක දෙපැත්තට ඇඳනම හා වගේ හැදී ලස්සන්ට ගන්න පුළුවන්. හරි පහසු ක්‍රම සහ විදි අපි උපයෝග කරගමු. ග්‍රැෆික් වලදී පොඩ්ඩක් මොලේ කල්පනා කරාම හුඟක් දේවල් අපි නිර්මාණය කළ හැකි. ඔය බලන්න අර ටොයෝටා සමාගමේ හැඩය වගේ හාව වෙතින් මතු කරන්න පුළුවන්. ඔන්න බලන්න අර නහය දැම්ම හරි මැදින් බලලා නහය දැම්මනේ. ඔන්න කට එකම ඉස්මතු කරා ටිකක් අන්නේ අර හිනා වෙනවා වගේ අන්න වගේ රේඛාව දෙකක් දැම්මම හිනායි ගතිය එනවා නේ. ඔන්න පුංචි දත දැම්මා, කට දැම්මා. ඊට පස්සේ මෙන්න මේ හැඩයත් එක්ක මෙතනින් ඔහොම ඇවිල්ලා මේ අන්න එතන හැඩෙන් චුට්ටක් හැඩේ ගස්සලා ගන්නවා. ඊට පස්සේ උතර නිකට අනිත් පැත්තත් එහෙමයි. ඔන්න ඊට පස්සේ අපි ඇහැ අඳිනවා. ඔය ඇහැ අඳින්නේ ඊට පස්සේ අපි මෙතනදී අපි ඇහැ අඳින්නයි. ඔය ඇස් දෙක ඇඳේ ඇහි බැම දෙකක් දැම්මා. ඔන්න කන මෙන්න මේ වගේ කන පොඩ්ඩක් හැඩේක දාන්න. එහා කන ඔන්න අපි දිග් ගහලා දාමු මේ වගේ. එතකොට දැන් මෙතෙන්ට අපිට ওই වගේ හැඩය ගත හැකි. මල් පෙත්තක හැඩය වගේ ඔහොම ගත්තහම හරි පහසුයි නේ. හාව වැඳිලා නිකම්ම ක්‍රම සහ විදි තමයි අපි පොඩ්ඩක් කල්පනාකාරීව අනුගමනය කරන්න ඕනේ. ඒතකොට ලේසි හාව වැඳ ගන්න පුළුවන්. උතෙන්ට පොඩි කෙස් ටිකකුත් දාමු මේ විදිහට. එතකොට ඒකෙ පොඩි දෙයක් ලස්සනක් එනවා. ඔන්න ඔතනින් අපි අත් දෙක දාමු පොඩ්ඩක් එළියට පන්නලා අත් දෙක. උගේ ඉස්සරහා අත් දෙක. අන්න විදිහට ඔය හැඩේ එන විදිහට අපිට මෙහෙම හැඩේ එන විදිහට අපිට ඔන්න ඔහොම දාගන්න පුළුවන්. ඔන්න විදිහට හැඩේ එන විදිහට ඊට පස්සේ පිටිපස්සේ හැඩේ ওই විදිහට. ඔන්න අපි හාව වැන්දා. ඔන්න ඔය විදිහට. ඉතින් අපිට පුළුවන් හාවව මතු කරන්න. කළු පාටක අපි මතු කරමු හාවව. එතකොට ලේසි පාට කරන්න. ඔන්න ඔය විදිහට අර හිසකේ වගේ ලස්සන මලක් වගේ හිසකයක් අපිට දාන්න පුළුවන්. බොහොම සුරතල් විදිහට එක පහ පත්තර බලන්න. එක ශ්‍රේණිය පහ ශ්‍රේණිය යන පත්තර ඒවයි තියෙන ඔය වගේ ලස්සන හැඩටි කීපයක්. ඔබට ඒවත් අනුගමනය කළ හැකි. මේ වගේ ලස්සන හාවු එක එක සත්තු අපිට දකින්න පුළුවන්. බොහොම සුරතල් හැඩ තියෙන දේවල් හුඟක් තියෙන්නේ ඒ වගේ පත්තරවල. ඊට පස්සේ S2.
කළු ඉංගිරියාවන් අපිහා වගේ දක්වන අනිත් පැහෙත් කන්න කළු ඉංගිරියාව එක්කම දක්වන ඔන්න නහය ඔන්න ඔය විදිහට ඇවිල්ලා ඔන්න ඔතනින් ඔය පන්සල් රේඛා දිගේ අපිට පුළුවන් මේ පැටිග්නම් එකේ රේඛාව යොදා ගන්න ඔය කට කටේ අර හිනාව වගේ කොටස යසෙත් දත් දෙක දත වගේ අපි යොදා ගන්න ඔන්න ඔය විදිහට යස මුහුණේ හැඩය ඇහත් එක්කම එන මුහුණේ හැඩය උඩ හැඩය යට හැඩය හරි උඩ හැඩය ඔය ඊට පස්සේ මේ මෙහෙම එන අත මේ අතේ ඔන්න ඇඟිලි ටික ඉස්සරහා අත් දෙකේ ඔන්න ඇඟිලි ටික මේ පැත්තේ ඉස්සරහා අත් දෙකේ ඔන්න ඇඟිලි ටික ඇඳින හැටි ඔය තියෙන්නේ හරි පහසුයි නේද හාව වඳින්න මේ වගේ පොඩි ක්‍රම සහ විදි අපි යොදා ගත්තාම ලේසි ඉතින් පොත් පිට කවරයක් මහා ලොකු දෙයක් නෙමෙයි ඔබ බලන්න මම අද ඉදිරිපත් කරන බොහොම ලේසිම පොත් පිට කවරයක් ඒ කියන්නේ පසුබිම බොහොම ෆ්ලැට් කලර්ස් එහෙම නැත්නම් පැතලි වර්ණ යොදාපු පසුබිමක් එක්ක මම ඔබට ඉදිරිපත් කරන්නේ නමුත් ඊළඟ වීඩියෝ වල අපි බලමු ඊට වඩා වෙනස් වූ ක්‍රම ශිල්ප පාවිච්චි කරන්න සහ වෙනත් වූ පසුබිම් පාවිච්චි කරන්න මෙතනින් ඔන්න අපි රේඛාවක් යොදාගෙන මේ නාරටි අපි කතරුගේ නමයි පොතේ නමයි යොදා ගන්නයි හදන්නේ මුලින්ම පොතේ නම උඩින්ම අපි දාන්න. ඒක ලේසි. නිශ්චිත තැන එතන. ඔන්න හා පැංචි. ඔන්න බෑංචි. අකුරු තුන. නේ. ඔය වගේ යොදා ගත්තා. ඔන්න ඉතුරු ඉඩ කොටසේ අපිට ඔන්න පුළුවන්. කතරුගේ නම ලියන්න. නේද? ඔය බලන්නකෝ. කසුන්. රත්නායක කියලා. ඔය බලන්න. ඒ රේඛාවල් මත අපි ලියන්නේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට අර බං රයන්න මම පොඩ්ඩක් පහලට අරන් පොඩි ආට් එකකට ඇන්දේ. ඔන්න කසුන් රත්නායක ওই විදිහට. එතකොට දැන් ওই නාරටි ඒ කියන්නේ පොත මේ රාක් එක තියෙනකොට ඒක තමයි අපිට පේන්නේ හොඳට. මේ පොතත් තෝරලා ගන්න පුළුවන් එතන ඉන්නේ නේ. නැත්නම් අහවල් පොත කියලා අපිට පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය භාවිතයේ භාවිතයේ සඳහා එතෙන්ට පොතේ නම යොදාගන්නේ ඒ නිසා ඒ පොතේ නමයි කතරුගේ නමයි යොදාගන්නේ ඒක නිසා විශේෂම පොතේ නම ඔබන් අපි එකත් අපි ඔන්න මතු කරමු ඔන්න කසුන් රත්න මේකේ හා කියලා අර හා බෙන්ච් කියලා අපි ලිව්වා ඒක තව ටිකක් අපි හැඩ පොඩි ඝනත්වයක් අපි ආරෝපණය කරන්නයි හදන්නේ දෙන්න. ඔබ බලන්න අර පොඩ්ඩක් ඔය හැඩය පොඩ්ඩක් අන්නේ වගේ හැඩය දාලා ගත්තාම යකුරු වලට නිශ්චිත හැටයක් එනවා තැන් තැන් වලින් අපිට ඒක හිතා ගන්න පුළුවන් රිද්මයත් එක්කන. මේ ග්‍රැෆික් අකුරු. බලන්නකෝ අර යට ටිකක් මහත් වෙලා යන හැටි ඒ අකුරේ. ආ. එතකොට ඒ යම් ෆොන්ට්ස් ඒට ෆොන්ට්ස් කියලා කියනවා අකුරු හැඩ ගැන වෙනම එක විශාල පාඩමක්. ඉතින් අපේ ඒකින් මේ කොටසක් තමයි මෙතෙන් ඩොපිය උපයෝග කරගන්නේ අර බලන්න යට මහත් වෙලා ඉන හැටි. නැවතත් ඉස්පිල්ලේ උඩ හරිය අපි මහත් කරලා ගන්නවා මෙහා පැත්තට බරව. බලන්න එතකොට ඒ අකුරට යම් හැඩයක් අපි එකතු කරලා ගත්තා. ඊට පස්සේ කතරුගේ නම තමයි ඊට පස්සේ අපි දැන් ලියන්න හදන්නේ ලොකුවටත් කියන්න පාව ඊට වඩා ටිකක් පුංචිට ලියන්නත් පුළුවන් ඉතින් උරන්ට පොඩ්ඩක් ලේසි නිසා මම ඔන්න චුට්ටක් ලොකුවටම අඳිනවා රෝස පාට වගේ පාටකින් ඒ බලන්න ඒ රේඛා දෙක අතර බොහොම ඉවසිලිවන්තව බලන්න මේ වගේ අකුර ලියන්න පුළුවන් බොහොම ලස්සනට එනවා මේ අකුර ඔබ හොඳින් බලන්න නිරීක්ෂණය කරන් ලියන හැටි මොන රයන්න නම් පොඩ්ඩක් ආට් එකකට මම යටට ගත්තේ එහෙම නම් තමයි රයන්න ලියන්න ගත්තේ රත්නායක කසුන් රත්නායක කියලා ඔන්න අපි කතරුගේ නම මේ විදියට පොතේ සටහන් කරනවා පොතේ නාරටිය. බලන්න සියලුම කොටස් එකින් එක ඔබට ඉදිරිපත් කරන බොහොමතර බලන්න ඔබත් මේ වගේ ඔබට ලියන්න අඳින්න පුළුවන් වෙනවා. රේඛා දෙකක් අතර අපි මේ දෙක කර ඇන්දේ. හොඳයි. ඊට පස්සේ අපි යනවා ඉතුරු කොටස් ටිකත් බලන්න මේකට වර්ණයක් අපි යොදා ගන්නවා අපි බලමු අපි යොදා ගන්නා වර්ණ එනන්ත අපි සැලකීමත් දෙමු
එතකොට මෙතෙන්ට අපි රේ අකුරු ටික යොදා ගන්නේ රේඛා දෙකක් හෝ කීපයක් යොදලා තමයි අපි මේ අකුර යොදා ගන්නේ ඔය හා පැංචි කියන මේ අකුරු ටික තමයි අපි ඔතෙන්ට ගත යුත්තේ එතකොට මේ හා පැංචි කියන අකුරු ටිකට අපිට ඒක අර පෑන්නේ ඇලපිල පහතර යනවා කියන්නේ ඉස්පිල්ල උඩට එනවා ඒ ගැන අවබෝධයෙන් යුක්තව තමයි මෙතනදී රේඛා ටික අපි යොදාගත යුත්තේ එතකොට අකුරේ ප්‍රමාණය අපි ලින්ක් කරගන්න හා යන්නට ඇලපිල්ල ඇවිල්ලා හා පෑංචි ඒ අකුරු ටික ඒකට යම් යම් ඉඩක් යනවා ඇලපිලි වලට එතකොට බිඳුවට ඡයන්නට ඒවට ඉඩක් යනවනේ ඊට ප්‍රමාණය අපි මෙතෙන්දි වෙන් කරගන්න වෙනවා. ඔබට පේනවා ඇති වෙන් කළා තියෙන හැටි. ඔය ළඟ දර්ශනයක් ඔබට දකින්නට ලැබෙනවා. ඔන්න ඔය අතරේ තමයි මම හයන්න ලියන්නේ. එන්න හා වෙනවා. ඇලපිල්ලනේ. ඊට පස්සේ ඉඩක් පුංචි ඉඩක් තියෙනවා. පැංචි එනකොට ඊළඟ වචනේනේ. ආ පයන්න. ඔව් පෑ වෙනවා ඔන්න. ඇදය. බිඳුව. ඡයන්. ඔන්න හා පැංචි. දොර අකුරු වලට ඉඩ කඩක් ඕනනේ. ඒ අකුරු අඳින්න නැත්නම් අන්තිම කෝණෙන් එක සමාන වූ අකුරුනේ යන්නේ නේ බොහෝ දුරට සමාන හැඩ තියෙන්නේ සමහර අකුරු චුට්ටක් විතර ලොකු අකුරු තියෙන එකට චුට්ටක් විතර වැඩි ඉඩක් දෙන්න තියෙනවා ඔය හයන්න වගේ ඒවා ටිකක් වැඩි ඉඩක් එනවා නේද හා අපි නිකමට සලකුණු කරගන්න පැංචි පොඩ්ඩක් විතර මෙහාට අරන් අඳින්න ආව පොඩ්ඩක් වෙන මෙහාට එකට කමක් නැහැ පොඩ්ඩක් අගින් ඊට වඩා වැඩි ඉඩක් යන නිසා එතකොට අපිට පොඩ්ඩක් මෙහාට අරගෙන එන්දර කමක් නැහැ. පැංචි කියලා උඩ ටික අපිට මේ විදිහට දකින්න පුළුවන්. මේ ඡායන්න හොමු උඩට ගිහින් තියෙනවා. ආ පැංචි. ඔන්න ඔය විදිහට අකුරු ටික අපි වෙන් කරගත්තා. ඒකනම් මේ අකුරට අපි පොඩි හැඩයක් ගන්නවා. ඝනත්වයක් ගන්නවා. ටිකක් ලස්සනට පේන්න. ආ ග්‍රැෆික් අකුරු අඳිනකොට වෙනත් අකුරු වගේ නෙමෙයි පොඩි වෙනස් ලේසි හැඩ ක්‍රමශිල්ප යොදාගෙන තමයි ග්‍රැෆික් අකුරු අඳින්නේ අපි. අර බලන්න අර ඉරත් එක්කම ඇවිල්ලා ඇඳෙන හැටි. අර මහත නේ යට ඉරේ උඩ ඉරේ මහත ගින් තියෙන හැටි. ඊට පස්සේ මේ ඇලපිල්ල. මේ ග්‍රැෆික් අකුරු නිසා පොඩ්ඩක් වෙනස් වූ අලංකරණ අකුරු විදිහ තමයි සලකන්නේ. ඔන්න පයන්න ඔහොම ඇවිල්ලා මෙහා පැත්තට ඒකම හැඩය යනවා. ඔන්න මැදින් පොඩි හැඩයක් ගත්තාම පයන්න ඉබේ හැදෙනවා. ඔබට පේනවා ඒක. ඔය බලන්න. ඊට පස්සේ ඇදේ. ඇදයක් මේකම අපිට අඳින්න පුළුවන්. ඔබ බලන්න මේ. ආගේ ඇදයක් උකොටම අපි කාවල අරන් තියෙනවා. ආ පෑන් බිඳුව. බිඳුවට ඔන්න ওই වගේ හැඩයක් දාලා මැද හැඩය ඡයන්න. ওই පෑන නිර්මාණය වෙනවා. එහෙම ගත්තට ඡායන්නේ මෙහා පැත්ත තමයි චුට්ටක් ලොකු වෙන්න ඕනේ. මහතක් එන්න ඕනේ. ඔන්න ඔය විදිහට. යකුට හරියන රිද්මය වගේ දේ මෙතනදී බලපානේ. හැඩය සහ රිද්මය කියන දේ යකුව තවත් ලස්සන කරනවා. ඒක තමයි වැදගත් වෙන බන හා පැංචි. ඔබට පේනවා ඇති ඒක. ඊට පස්සේ අපිට පුළුවන් කළු පාටක් වගේ අරගෙන ඒක අවුට්ලයින් එක අර මැද අකුරේ වර්ණය යොදන්න ඉඩ තියලා ඔබ බලන්නේ අකුර අඳිනා වූ හැටි. මේ අකුර විදියට අඳින්න පුළුවන්. ඒ විදිහට අඳනහම ලස්සනට ඒ අකුර මතුවෙනවා බලන්න අර. ඒකටම ගාවල අපි ගන්නවා ඇලපිල්ල. ග්‍රැෆික් අකුරු වලදීක ප්‍රශ්නයක් නැහැ ඒක. පයන්න ඔය පයන්නේ එන හැටි ලියන්න හැටි බලන්න ඔය. තර අකුරු ෆොන්ට් එකකට කිට්ටු ලස්සන ෆොන්ට් එකක් ඔබටත් නිර්මාණය කරන්න පුළුවන් තමුන් විසින්මත් නිර්මාණය කරන්න පුළුවන් නැත්තම් නිතරම භාවිතාවේ තියෙන ෆොන්ට් එකක් අපිට ගත හැකි. පිවිසිනුනක් නිර්මාණය කරන්න පුළුවන්. ඒකට හැබැයි රිද්මය සහ හැඩතල ටික ඒ අකුර වලට ආවේනිකව තියෙන්න ඕන. ඔය
බං චයන්න ඒ වගේම ඔන්න ගන්න ඒකේ හැඩයත් මහතක් අපි චයන්නේ ලබා ගන්න ඔය විදිහට හොඳට අපි අර ඉතුරු කරේ අර රතු පාට බෝඩරේ යන වටේ ටික මේ අකුර ඇන්දර පස්සේ ඉතුරු ටික ඔන්න අපි යා කර ගන්න පුළුවන් ඒක හා පැංචි ya kurutika lasan deh ya loko gua deh lasan deh apinya dakinnya puluang ya kurutika deh ini itu pas berapa parting ada itu kurutika awasan aja lah dana itu udah ik awasan aja nih tena itu pas si oba balan nih apin meten ter pot prakash peyogi nih ini mana prakasa kyo kira mana ini sedang mungkin prakasa kyo kira yang kadian lah tapi dah orang kawat kyo dah kata hek ini netang ini mana kini lagi selapi dah agam prakasa kyo yang udin produk itu dia lah itu prakasa kyo kohet telefon number ya kaya bagi dia kota yang dibuat kamar nih kaya bagi details tiga kaya bagi turut tiga tamai tenta apa yang itu ya dia yute ඒ අකුර වලට තෝරන කරන ෆොන්ට් එකක් වගේ ඒ ප්‍රකාශකෝ කියලා අපි ලියමු බොහෝ දාට සමහර පොත්වල ප්‍රකාශකෝ කියන එක ලියලා තියෙනවා ඒතර පුංචි රේඛාවක් යොදන්න අකුර ලියනකොට අනේ රේඛාවක් ඉදීම ඉතා වැදගත් ඒතර ප්‍රකාශකෝ කියන එක ටිකක් පුංචි අකුරින් අපි යොදාගත හැකි ඔන්න විදියට ප්‍රකාශකයෝ කියන එක ඔය බලන්න වර්ධින් නැතුව ඔබට ලියන්න පුළුවන් පොඩි අකුරු ටික නිසා තිය ලොකු අකුරු නම් අපිට වඩා මහන්සියක් ගන්නවා ප්‍රකාශකයෝ කියලා ඔන්න ඔබත් යම් නමක් යොදාගෙන ඔබේම නම යොදාගෙන ප්‍රකාශකයන්ට කමක් නැහැ ඔය ඔන්න මෙතන අපි ගත්තේ නිවන ප්‍රකාශකයෝ කියලා නිවන ප්‍රකාශකයෝ ප්‍රකාශන කියලා ගත්තම හරි ඉතින් වන් සෑම අකුරක් මෙතන ලියගෙන සෑම අකුරක්ම අපි ලියවේ ලියවිය යුතුයි මන ප්‍රකාශන වාක් වැල්ල ගාල්ලා හරි මොකක් හරි එක කොළඹ මරදාන හරි මොකක් හරි එහෙම අපිට යොදා ගන්න පුළුවන් මරදාන කොළඹ එහෙම කොළඹ නම් මේ වගේ අපිට යොදා ගන්න පුළුවන් මොදුම් බක් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෝ ඉන්නේ මරදාන හරි සහදාන කොටු ඔය කියන පළාත්වල ඔන්න අපි ට්‍රැකින් එකක් කරන් nama dia naik hada ini main dia tapi ini dia tapi itu dah kan no no dia tu aku tu tika ini bagi melasan te hadiah tula api yoda kan ni aku tu tika melasan itu main tula yoda kan no ni mana prakasa nak kira ini dia tapi yoda kan tiennye itu kotam ini තවත් පාටක් කරන් අපිට පුළුවන් කොළ පාටක් වගේ මං ගත්තේ ඔන්න වක් වැල්ල ගාල්ලා කියන එක මං ලියන්න ඔය ලියන්නේ ඒතකොට ගාල්ලා වක් වැල්ල ගාල්ලා ඔන්න නිකන ප්‍රකාශක ප්‍රකාශන වක් වැල්ල ගාල්ලා ඔන්න නම්බරයක් තියෙනවනේ ඒක දැම්මත් කමක් නැහැ 610 හරි 700 හරි මොකක් හරි ඔය නම්බරයක් තියෙනවනේ කමක් නැහැ ඊට පස්සේ අපි ටෙලිෆෝන් නම්බර් එක දානවා 091 22 30 ආයෙයි මේ මොකක් හරි නම්බර් එකක් ඔන්න දානවා ඉතින් ඒ කියන්නේ මොකක් හරි නම්බර් එකක් දැම්මම කමක් නැහැ ඊට පස්සේ අපි මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තැනින් චිත්‍ර ශිල්පියාගේ හෝ පරිගණක පිටු සැලසුම් ශිල්පියා ඒ වගේ අයගේ නම් ටික ඔතනින් දාන්න පුළුවන් QR කෝඩ් එකත් ඔතනින් දාන්න පුළුවන් නමුත් QR කෝඩ් එක ටිකක් සංකීර්ණ නිසා මම අපි මේක ඊළඟ පාඩමක අපිට ඒක යොදා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදී එච්චර සංකීර්ණ නිසා එච්චර දේවල් මම කරන්න යන්නේ නැහැ ඔතනින් පොඩ්ඩක් හරහට වුම හැඩයක් විතර මම මේ විදියට මම අදහස් කරනවා එතනින් පොඩ්ඩක් වෙනස් විදියට පේන්න ඕන චිත්‍ර ඔය චිත්‍ර කියලා දාලා ඔන්න කාගේ හරි නමක් දාමු අපි කෙනෙක්ගේ නමක් අපිට යොදා ගත හැකි ඔයාලගේ හෝ නමක් යොදා ගන්න පුළුවන් පොඩි දෙයක් නිසා එක පාටම ලියන්න පුළුවන් ඉතින් නැත්නම් පැන්සලින් ලියලා යන්නත් පුළුවන් ඔන්න සුනිමල්
ගමගේ කියලා උන එහෙම තමයි ලියන්න අදහස් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි වර්ණ ඒකම චිත්‍ර ශිල්පියක අස්සලත් අපිට ගහගන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ චිත්‍ර ශිල්පියක අස්සල මොකක් හරි දාගන්න බ මොකක් හරි එකක් ඔන්න විදියට. පොත්වල එහෙම දාලා තියෙනවා. කලිය අස්සන කවි දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ පසුබිම සමග වර්ණ ටික යෙදීම තමයි ඊට පස්සේ අපේ කාර්යභාරය වෙන වර්ණ ටික යොදා ගැනීම. එතන වර්ණ ටික අපිට සලකුණු කරන්න පුළුවන් අපේ කටුසටහන අනුව වර්ණ ටික සලකුණු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. පිනතු පැන්සල් තදබල පැන්සල් රේඛාවල් දිනන ඒවා මකන ඒවා එහෙම ඔබට කරන්න පුළුවන්. තන මේකේ විවිධ ෆැට් කලර්ස් වලින් අපි මේක කරන්න හිතන් ඉන්නේ විවිධ ඊට පස්සේ විවිධ වූ වෙනත් වූ වීඩියෝ වල විවිධ වඩා වෙනස් වූ පසුබිම් සහ වෙනත් වූ වර්ණ ක්‍රම ශිල්ප ගැන හැඳින්වීමක් ඔබට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගයිඩ් එක අනුව මේ කටුසටහන අනුව අපි වර්ණ ටික ගලපා ගනිමු. ක්‍රීම් පාට, තැඹිලි පාට, කුල පාට වගේ වර්ණ කීපයක් ඕක ප්‍රධානයි. ලානිල් පාටක් වගේ ඕන අපි කුල පාට අරගෙන ඒ කුල පාටේ ඉඳෙන තැන් ටික ලකුණු කරනවා නිකක්. මේ විදිහට ලකුණු කරන එක වඩා හොඳයි. පාට එතකොට අපිට ටිකක් ගාලා ඊට පස්සේ පාට වලින්ම තෝරලා අන්තිමේදී පාට ටික ගන්නවා. ওই වගේ තැඹිලි පාටේ හරියට ওই තැනට ආයේ කුල පාට මේ හරියට ක්‍රීම් පාට වගේ පාටක් තමයි අපි යොදාගත්තේ. ඊට පස්සේ නිල් පාට උඩ හරියට ලා නිල් පාට. ඔන්න ඔතෙන්ට උඩ හරියට ලා නිල් පාට. යටට කහ පාට. මෙතෙන්ට කහ පාට. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මිලක් දාන්න ඕනි. කහ පාටේ උඩ ඔතන මිල අපිට දාන්න අමතකුණා නේද? ඒ මිලත් අපි ඒ ටික ලියාගෙන යනකොටම දාන්න ඕනි. මෙහා පැත්තෙන් කසුන් රත්නයක් කියන එක මුල් පිටුවටත් අපිට දාන්න ඉඩ තියෙනවා. ඒතරනේ ඒකත් අපිට කරන්න වෙනවා. රුපියල් කියලා දාලා කැමති ගානක් 500ක් හරි 600ක් හරි 250ක් හරි කැමති ගානක් එතනට අපිට දාන්න පුළුවන් මිල විදිහට. ඊට පස්සේ එතෙන්ට පසුබිම කහ පාට නේදී නැති අකුරු ටිකත් අපි ඒ විස්තරයත් අපි මෙහා පැත්තෙන් රූලක් මෙහෙම තියලා රූල් දෙකක් කොහොම තියලා නැත්නම් සිහින් රේඛාවල් දෙකක් යොදාගත්තොත් කමක් නැහැ පැන්සලෙන් යොදාගෙන පසේ රේකල් දෙකක් මකලා දාන්න. නැත්තම් මොහොම තියලා ওই වගේ පුළුවන් මෙන්න මේ වගේ නිකන් රේකාවල් ටිකක් ගහලා දාන්න විස්තරේ පිළිබඳව. මොකද අපිට පුංචි පුංචි අකුරු ගොඩක් ඒවා කරන්න බැහැනේ. ඒක නිසා අපි යොදා ගන්න උපක්‍රමය තමයි මේ වගේ පොත් පිට කවරයක් සඳහා. පසුබිමේ නැටි ඔය ඡේද වශයෙන් ඔන්න වෙන් කරලා තියෙනවා කියන එක පේන්න තියෙනවනේ නේ. මෙහා පැත්තෙත් අපි ඔන්න ගන්නවා. ඒ වගේ මොකක් හරි තීරු දෙකක් වගේ හිටින්න ඔන්න කොහොම හරි රූල් දෙක තියාගත්තාම ලේසි යන්න උපක්‍රමයක් ඕක. අකුරු මොන හරි අකුරු ටිකක් තියෙනවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. සීරුම දි අපිට අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අඳින්න ගියොත් අඳින්න අමාරු වෙනවා. විභාගයේදී එහෙම ළමයි තෝරගත්තොත් පොත් පිටකවරයක් අඳින්න ওই අකුරු ඔක්කොම ලියන්න ගියොත් කරගන්න බැරි වෙනවා. ඒ අවස්ථාවේ හැටියට කාලයේ හැටියට අපිට මෙහෙම දැක්වම ඉතාමත් ප්‍රමාණවත්. ඕලෙවල් විභාගයේ දක්වපු හුඟක් ප්‍රමාණවත්. ඒ අකුරු කුඩා අකුරු ඒ වගේ තියෙන. ප්‍රධාන අකුරු තමයි අපි මේ වගේ ඉස්මතු කරලා ගන්නෙ. කොළ පාට ඔය වගේ මෙහා පැත්තට මේනකල් කොළ පාට එනවා. ඊයස අපිට ටිකක් හොඳින් කොළ පාට ටික ගන්න පුළුවන්. කම්මැලි කමේ වගේ නැතුව ටිකක් තදට හොඳට හිටින්න කොළ පාට අපිට යොදාගත හැකි. සෑම කොටසක්ම ඉතා කල්පනාකාරීව සහ ප්‍රවේශමින් සහ උවමනාවෙන් වර්ණ කිරීම තුළින් මනා නිමාවක් ලැබෙනවා. අපේ ළමයි හුඟක් කරන්නෙත් නැත්තේ ඒකනේ. ඔය හැමෝන්ටම හැඩතල අඳින්න පුළුවන්. නමුත් ඒ ගැන කල්පනා කරන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කරාම අපි කොයි කාටත් පුළුවන්කම තියෙන ඕක පොඩ්ඩක් මොලේ චුට්ටක් විතර වෙහෙසලා ඉවර වෙලා කල්පනා කරලා ඒ විදිහට සැලසුම් කරලා අපි දන්නා වූ හැඩ
ආයෝපණය කරලා අපිට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. ගාක්ම සංකීර්ණ හැඩ කරන්න ඉතින් විශේෂ නිපුණතාවයක් තියෙන්න ඕන. අපේ පොතේ මැදනාලටි වුණා සුදු පාටින් තියන්නත් වුණා නැත්නම් අපි යොදාගත්ත කොළ පාට රාමුවේ කියන එකෙන් ඔන්න අපි කොළ පාට ටික දාන්න. ලා කොළ පාට. ලා කොළ පාට ගාන උසමලට කළු පාට උඩින් පොඩි වැසීමක් වෙනවා ගාපු වර්ණයට උඩින් පොඩි වැසීමක් වෙනවා හුඟක් අදින්ම ආලේප කරාම ඉතින් ඒ ගැන අපි කල්පනාකාරීව වර්ණ කළ යුතුයි. දැන් කසුන් රත්නයක් කෙනෙක් වුණා පොඩ්ඩක් හරි වර්ණය ගියාට පස්සේ අර ඒ දෙක මික්ස් වෙලා වගේ පේන්න ගන්න යම් යම් ප්‍රමාණවලින් යම් ඒ වර්ණේ තියෙන තිවුර ගතිය අපුරේ තිබුණ තිවුර ගතිය පොඩ්ඩක් අඩු වීමක් දක්නට ලැබෙනවා. ඔය කුඩින් නැවතත් අද පාටකින් අකුර යදුවාම ඒක නැවතත් අපිට හරි ගස්සා ගත හැකි අවසාන මතු කිරීම වලදී අපිට කොහොමත් බලනවානේ මේ කොහොමද කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒ ගැන මතු කරන්න. දැන් කහ පාට අරන් අපි ඔය නිමල ප්‍රකාශක විදියට අර අපි ගයිඩ් කරලා තියෙන විදියට කටු සටහනේ විදියට ඔතන අපි යොදා ගන්නවා. මෙන්න මේ විදිහට. ඔබට පේනවා මේ හැඩතලය තුල අපි පාට කරනවා. ටිකක් වේගවත්ව පාට කරන්නත් අපි ඉගෙන ගත යුතුයි. ඔබ බලන්න මේ වගේ ටිකක් වේගවත්ව පාට කරන්න. මැද තියෙන හිඩස් වගේ හැඩ තියෙනවා. ඒක ඔක්කොම පොඩ්ඩක් ගෑවෙන්න හොඳට පාට කරන්න. රසල් මිල ගැන. පොතේ මිල ගැන මේක පොඩි පසුබිමක් එක්ක හැඩයක් යොදා ගත්තා. එතකොට මේක පොඩි අලංකරණයක් එනවා. ඊට පස්සේ අපිට තියෙන මේ අපි නම දීගෙන නෑනේ මෙතන. මේ අදුව පොඩ්ඩක් තිබුණාට ඒක මගේ හැදිච්ච දෙයක්. අපි නම මුලින්මයි ලියන් තිබුණේ. ඉතින් අපි මේ නම දැන් ලියන්න පුළුවන්. කිලිම පාට කරන්න කලින් කසුන් රත්නායක කියලා තියෙනවා. කසුන්ට තරම් අපි දෙපෙන් කරගත්තා රත්නායක කියන එකට. ඊට එහා ටික අපි යොදා ගත්තා. පැන්සලින් පොඩ්ඩක් සටහන් කරන එක නම් හුඟක් වැදගත්. මොකද නැත්නම් අපිට වරදී ඉන්න පුළුවන්. වැරදුනොත් සියල්ල මහක දාන්න එපා. ඒක නිසා පැන්සලින් සටහන් කරන්. එතකොට අපිට හොඳටම නිශ්චිතයි. ඊටුටි ඊට පස්සේ ප්ලැටික් නම් එකේ අපිට මේ විදිහට අඳින්න පුළුවන්. අකුරු අඳින්න පුළුවන්කම තියෙන ඕන රයන ටිකක් ලොකුවට ගත්තා. අර පොඩි විශේෂයක් වගේ වෙන්නේ අපි කලිනුත් එහෙම ගත්තේ. එහෙම පොඩි පොඩි විශේෂතා මේවට එකතු කරාට කමක් නැහැ. හැබැයි ඒක දැනගෙන කරන්න ඕන දෙයක්, වැරදීමකින් කරන්න ඕන දෙයක් නෙමෙයි. බලන්න ලස්සනට අකුරු ටික අපිට ලියන්න පුළුවන්කම තිබුණා. අකුරු ලිවීමත් එක්තරා සුවිශේෂ පාඩමක්. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝකින් අකුරු ගැන හඳුන්වා දීමක් කරන්න. ලේසියෙන් අකුරු ෆොන්ට්ස් එක හඳින්නේ කොහොමද කියලා අකුරු කීපයක් ගැන අපි හඳුන්වා දෙන්න අදහස් කරනවා. සවියන කහ පාට ඉදු සුදු පාටින් තියන්න ඉඩ තිබුණා. ප්‍රශ්නයක් නැහැ සුදු පාටින් ඒ පැච් එක තිබ්බත් ඉතින් කහ පාට අපි ඒදු. ඊට පස්සේ අපි බලමු තැඹිලි පාටක් තමයි මෙතෙන්ට යොදා ගන්න තියෙන්නේ නේද. තැඹිලි පාටක් ඔය විදිහට අපි යොදා ගන්නවා. උන් අපිට සුදු පාට රේඛාවක් තියන්න පුළුවන් පොඩ්ඩක් එහෙම තියලා බලන්න. හරි නැත්නම් අපි ඒක අපහු වර්ණය ගාලා තවත් වර්ණයක් මොකක් හරි යොදා ගන්න ඉපසුව. එහෙම වර්ණ කරන් යනකොට ඒ වගේ පොඩි පොඩි අත්දා බැලි මේ තුල කරාට කමක් නැහැ. හානියක් නොවෙන අත්දා බැලි. කුලයක් තබාගෙන ඉඳා අත්‍යවශ්‍ය දරුවන් නැත්තම් අතේ රස්නෙට අර පැස්ටල් ඔක්කොම ඇදිලා එනවා. ඒක හුඟක් වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට උගල පුළුවන් වර්ණ කරන්න. මේ හැඩතල බීරල ලස්සනට වර්ණ කරන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඉවසීම කියන එක හුඟක් අත්‍යවශ්‍යයි නේ. හුඟක් අත්‍යවශ්‍යයි. අපේ ළමයිට නැත්තෙත් ඒකනේ. බලන්න අර ෆ්ලැට් වර්ණනේ අපි ගන්න. එහෙම නැතුව අර පොතේ තිබුණා වගේ අර පසුබිම් පරිසරයක් නෙමෙයි නේ. ඊට වඩා වෙනස් වූ ආකාරයකින් මෙහෙමත් මේ පොත් පිට කවර කරන්න පුළුවන් නේ.
ගක්ම දක්ෂයෙක් ඉන්නවා නම් අර වගේ කලකට කමක් නැහැ. ඉතින් එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට අපිට පොත් පිට කවරයක් කළ හැකි. අපි ඔය ක්‍රම සියල්ලම දැනගෙන ඉන්න ඕනේ. මේ වීඩියෝ තුලින්ත් මම ඉදිරිපත් කරන්නේ ඒ වගේ ක්‍රම ශිල්ප වලට චිත්‍ර හැකියාව අඩු ළමයින්ට මේ වගේ ක්‍රම ශිල්ප වලිනුත් යම් නිර්මාණයක් සාර්ථකව කරන්න පුළුවන් කියන එක තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ හැඩතල තුල චිත්‍ර කලාවේ මූලිකාංග කියන්නේ අර හැකියාවන් ටිකනේ හැඩතල මනාව වර්ණ කිරීමනේ හැඩතල වලින් පිටට නොවන ලෙස මාධ්‍ය හැසිරවීම පැස්ටල් කියන මාධ්‍ය හැසිරවීම නේ ඒ කියන්නේ ඉතින් සතත අභ්‍යාසය එහෙම නැත්නම් පුරුද්ද තුලින්ම කරලම තමයි පුරුදු වෙන්නේ ඔබ බලන්න පැස්ටල් වලින් ඉතා ලස්සනට වර්ණ කිරීමේ හැකියාව තියෙනවා කුඩාම කුඩා හැඩතල එහෙම ඉතුරු කරන්න එපා මේ මට්ටමින් නම් පුළුවන් පැස්ටල් එක අරන් ගිහින් හරි වර්ණ කරන්න ඊටත් වඩා පුංචි කරන්න එපා හැඩතලය අර බලන්න ඒ නැත්තම් ඒ අර වගේ හැඩතලයක් අපිට ගා ගන්න බැරි වෙනවා ඊටත් වඩා පුංචි කරොත් ඔන්න ඒ තරමට වඩා පොඩි කරන්න එපා කියලා තමයි දෙන්න පුළුවන් හොඳම උපදේශය මේ මට්ටමින් අපි කරොත් අපිට පුළුවන් ඒ හොඳින් පාට කරන්න පැස්ටල් මාධ්‍ය තුලදී කුඩා හැඩ අපිට කළ කිරීම ඉතාම අපහසුයි. මොකද හොඳ තිබුණ නිමාවක් ගැනීමනේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි උපක්‍රමශීලීව විශාල හැඩ යොදා ගත යුතුයි. අපි මෙතෙන්ට යොදා ගන්න හිතන් ඉන්නවා ක්‍රීම් පාට. ෂේඩින් ක්‍රමයකට හරි වෙනින් ක්‍රමයකට හරි අපිට ගන්න පුළුවන්. අපි මේ පැත්තට පොඩ්ඩක් හරව ගත්තර කමක් නෑ. තමුන්ට පහසු විදියට මේ නිර්මාණයේ පොලේ හරව ගත්තර කිසි වරදක් නැහැ. මෙන්න මේ විදිහට අපිට ක්‍රීම් පාට ඔය විදිහට යොදාගත හැකි. පැස්ටල් එකේ පැත්ත යොදා ගත්තාම අපිට ඉතා ඉක්මනින් ලොකු පදාස පාට කිරීමේ හැකියාව ලැබෙනවා. එක්තරා ක්‍රම ශිල්පයක් මේක ඉගෙන ගත යුතු දෙයක්. ඒතකොට දරුවනේ ලොකු පදාස නැත්තම් හුඟක් ළමයි තුඩෙන් පාට කරන එකට සෑහෙන්න වෙලාවක් යනවා තුඩෙන් පාට කරද්දී. ඒතකොට මෙන්න මේ වගේ උඩා හැඩ අර වගේ අරගෙන මෙන්න මේ වගේ ලොකු හැඩ පැස්ටල් එකේ පැත්ත දාලා පාට කරාම පාට කරගත්ත හැකි. ඉතාමත් ඉක්මනින් පාට කරගත හැකි. නැත්නම් විශාල වූ වෙලාවක් යනවා. විභාගයකදී නම් පැය දෙකේදී ඉවර කරගන්න බැරි තරම් වෙන්නේ ওই වගේ මේ වගේ ක්‍රම ශිල්ප අනුගමනය නොකිරීම නිසා. ෂේඩින් එකක් එන විදිහට මම මේ පැත්ත පාට කරේ. අපි ඊළඟ වර්ණයක් යොදලා අවශ්‍ය නම් ආපහු තද කරගන්නත් පුළුවන් ওই වර්ණය. එහෙම සමහර තැන් එහෙම තිබ්බට කමක් නැහැ පොඩ්ඩක් එහෙම මෙහෙම. අවශ්‍ය නම් අවසාන මතු කිරීමේදී අපිට පුළුවන් ඒක නැවතත් තද වර්ණයකට පරිවර්තනය කරගන්න. ඒ වර්ණයම නැවත ආපහු තදට ගන්න ඒක පුළුවන්කම තියෙනවා. ඔන්න අපි නිල් පාට ගන්න. කටු සටහනේ එහෙම නැත්නම් ගයිඩ් එකේ අපි යොදාගත්තු සැලසුමේ විදිහට ඔන්න නිල් වර්ණය මම යොදාගෙන යන්නේ. මෙන්න මේ විදිහට. නිල් වර්ණය. උඩ කුඩා හැඩතල ඒ වගේ දේවල් ඉතුරු වර්ණ කිරීම ගැන අවබෝධයක් තියෙනවා මම ඉතින් අර දම් ඒ කියන්නේ රෝස පාට උරු පාට උඩ ගන්න නැතුව ඒක මගේ අරලම් ගන්නේ එහා පැත්තත් හැඩ ටික ලස්සනට එන විදිහටත් ගන්නවා මේ හැදී පොඩ්ඩක් ලා නිල් පාටින් ආකෘතිචර් එකක් මතුවෙන විදිහටත් තමයි ඔතන දැන් අපි යොදාගෙන තියෙන්නේ වර්ණ කිරීමේදීත් ඒ පාණ්ඩේ පදාසයන් විවිධ වූ මේ මතු පිටයන් එහෙම නැත්නම් වර්ණ හරඹයක් වගේ මෙතන තියෙන්නේ නේද විවිධ වූ වර්ණ මතු වෙන විදිහට නේ කරන හැටි ඊට පස්සේ ඔන්න බලන්න ඔතන අපි අඳිනවා පෝට්‍රේට් එකනේ කතුරුගේ ඡායාරූපය ඔන්න ඒ වගේ ඇස්කන්නස් දාන්න ඕනේ යන්තම් කොහොම තිබ්බත් ඇති කැමති නම් වෙලාවක් තියෙනවා ඇස්කන්නාස පොඩ්ඩක් දැම්මම වඩා හොඳයි හැබැයි ඇස්කන්නාස දාන්න ඉතින් මේ විදිහට ඉඩ තියෙනවා නම් අපි ඉතින් ඔන්න වැඩිකම මේක කරන්න ඕන මතු වීම ඔන්න කරනවා ඔන්න ඇස් දෙක හොමාව නහය කට ඔන්න ඔය වගේ මතු කරලා ඔන්න ඔය වගේ මොකක් කරන රැවුල කුද්දාලා ඔහොම ටිකක් කළා ඔය විදියට ඔන්න ඔය පෝට්‍රේට් එක විදියට ඔන්න ඔක ලකුණු කරන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව නිකන් එහෙම පොඩ්ඩක් ඡායාව වගේ තිබ්බත් ඒක කමකුත් නැහැ. මෙහෙම දාන්න පුළුවන් නම්.
ඒක වඩා හොඳයි. ඊට පස්සේ අපි මේකේ පසුබිමත් ඔන්න විදිහට පොඩ්ඩක් පාට කරනවා. ඉතාලම හොඳ ඩීටේල්ස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කීයටවත්. මේ පොඩ්ඩක් අපිට පිටිපස්ස කොටසේ තියෙන ඡායාරූපය නිසා යම් ප්‍රමාණයකට අපි මේක වර්ණ කරන්න ඇති. මේ විදිහට පොඩ්ඩක් අතු පිළිම වෙන කර හැකි. ඔබ බලන්න දැන් මේ නිර්මාණය අපි බොහෝමයක් කොටස් අපි කරලා ඉවරයි. දැන් ඊට සිවුම් අතු පිළිම කරන්න තියෙන හාවට මම අලු පාටක් පොඩ්ඩක් යොදාන ෂේඩින් එක කරනවා. හාව සුදු හාව ඉන්නේ. අලු පාට උරු සුදු පාට උරු ආවුන ඉන්නේ. එතකොට සුදු පාටට ෂේඩ් වෙන්නේ අලු පාට හෝ අනිල් පාට නිසා මම එහෙම ෂේඩ් කරලා ගන්නවා. මේ විදිහට හැඩතල එන විදිහට බලන වර්ණය අපි අරන් යන හැටි. ඒකෙන් තමයි හාවගේ ගතිය පෙනුම එන්නේ. මේ හැඩ ටිකත් එක්ක ඔන්න කනත් ඔය විදිහට අපි යොදා ගන්නවා. මෙහා කනත් ඒ විදිහට අපි යොදා ගන්නවා. කකුල් දෙක යට රට ඒ හරි ෂේඩ් කරාම කකුල ඉස්මතු වෙයි. මූණ ඉස්මුඩට එනවා කකුල යටට යනවා. ඒ අඳුර අඳුරු පැච් එක දැමීම තුනේ ඒ තෙන්ට. කට කටත් අපි පොඩ්ඩක් දිව ටික රතු පාට උරු පාටකින් කරාට කමක් නැහැ ඉතින්. ඒ වගේ දත දතර මෙහෙන් වගේ නේ. එහෙන් අපිට පුළුවන් ආයිත් මේ 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 අලු පාටින් තද වර්ණය අඳුරු වර්ණය පාවිච්චි කරන්න අලු පාටේ. එතකොට හොඳට මතු වෙනවා කට. දතත් හොඳට මතු වෙනවා නේද? S ඊට පස්සේ S වලට අපිට පුළුවන් ප්‍රතික් නම් එක පාවිච්චි කරන්න. S2 ඔය පැටික් නම් එක අපිට පාවිච්චි කරනවා කළු පාට S2 ඉතින් නිල් පාට කවුරු හරි දැම්මත් ඒත් කමක් නැහැ. ආවගේ ඕන තව ෂේඩින් කරන නිල් පාටනොත් අපිට ෂේඩින් කරන්න පුළුවන් තව ටිකක් පස්සේ ඒ ෂේඩ් එක. ඊපස්සේ අර හා පැංචා කියන අකුරු පොඩ්ඩක් නිකන් ෂේඩ් එකක් ගන්න තමයි මම අදහස් කරන්නේ. අකුරේ පොඩි ෂේඩ් එකක් ගන්නවා අපි අලු පාටේ. හැමතැනටම අලු පාට ගන්න උඩට විතරක් පොඩි ෂේඩ් එකක් එන්න ගන්නවා අකුරේ. එහෙමත් අපිට ඒ දෙක කර හැකියිනේ. ඒක නිසා එහෙම අපි ඒ හැඩය එහෙම ගන්නවා. ඊට පස්සේ අපිට ඕන නම් මේක පසුබිමට නිල් පාටක් වගේ එකක් යොදා ගන්නත් පුළුවන්. එතකොට තව ටිකක් හොඳට ඉස්මතු වෙනවා මට හිතෙන්නේ. හා පැංචා කියන එක ඔන්න ලා නිල් පාට මං ගත්තා. ලානිල් පාට අරගෙන ඕක මතු කරලා අකුරට කළු පාටින් තවත් ෂේඩින් එකක් දැම්මොත් හෙවණැල්ල වගේ දෙයක් මට හිතෙන්නේ මීට වඩා හොඳින් මතුවේ කියලා. හැඩතල ප්‍රවේශමින් පාට කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඕක උඩ පාට අරගෙන ගියාම ඒක කැත වෙනවා. ළමයි ඉතින් බොහොම සංයමයෙන් යුක්තව මේ දේ පුරුදු වෙනවා. පුරුදු නම් වේගෙන් කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් පැස්ටල් එක අල්ලන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අම් සමහරුන්ට ඒ වගේ හුඟක් ප්‍රශ්න මතුවෙනවා. ඒක නිසා මේ පුංචි හැඩපවා පැස්ටල් එකකින් මතු කිරීමේ පෙර අභ්‍යාස බොහෝමයක් තියෙනවා. ඒවා කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේ කරාම හොඳින් ඒ ටික මතු කරගන්න සහ වර්ණ කරගන්න හැකියාව ලැබෙනවා. රහය යන්නේ ඇතුළු කොටස් මේ ඉතා කුඩා කොටස් තියෙන්නේ. ඒ වගේ කොටස් පාට කරන එක ලේසි නැහැ. පැස්ටල් එකකින් ඉතින් පුරුදු පුහුණුව තමයි අවශ්‍ය වෙන්නේ. පුරුද්ද පුහුණුව තමයි මෙතන ලක්ම බලපාන්නේ. පුරුද්ද සහ පුහුණුව මේ විදිහට හා වගේ අර ඇඟටත් පොඩ්ඩක් නිල් පාටින් ෂේඩින් ටිකක් දැම්මට කමක් නැහැ. එතකොට ඒකේ පොඩි ගතියක් වගේ එනවා. ඉතින් අර අලු පාට නිල් පාටත් පොඩ්ඩක් එකතු වෙලා චුට්ටක් විතර ෂේඩින් එක හා වගේ ඇඟේ චුට්ටක් විතර දාන්න. ඒක ටිකක් පොඩි ලස්සනක් එනවා. නම් හා වගේ කම්පෙත් යටට තවත් පාටක් තුනක් දාන්න නැත්නම් ගහින් උනක් ඇති. ඉතින් මේ මේ පොඩ් පිට කවරේ
මේ පැස්ටල් වලින් නැතුව විමින් පාටකින් කරනවා නම් ඉතින් පෝස්ට් කරා දියසායම් වෝට කරා පෝස්ට් කරා විශේෂයෙන් පෝස්ට් කරා වගේ ඊට වඩා වෙනස් වූ අලංකරණ වලට යන්න පුළුවන් ඉතින් මේක විශේෂයෙන්ම අපේ මුගාත්ම ඉතින් මුගාත්ම දක්ෂයට වගේම විශේෂයෙන්ම මේ මැද ඒ කියන්නේ මුගාත්ම දක්ෂ නැති මැදයටත් එක්ක තමයි මේ අපි මේ දේ නිර්මාණය කරන්නේ එතකොට ඔබ බලන්න මේ අපි 80ක් 90ක් විතර මේ වෙනකොට අපි වර්ණ ටික ගාලායි තියෙන්නේ නේ දැන් ඉතුරු මතු කිරීම තමයි තියෙන්නේ මේ නිල් පාටත් අද නිල් පාට අරන් බලන්න මම මතු කරන අර එහා කොන පොඩි අලංකරණ කීපයක් අපි එකතු කරමු දැන් ෆ්ලැට් කලර්ස් වැඩි ඉනේ චූටි චූටි අලංකරණ කීපයක් අපිට පුළුවන් පොඩි පොඩි කොටස් කීපයක් ඔතෙන්ට එකතු කිරීමක් කරන්න පැස්ටල් වලින් පොඩි පොඩි වැඩ කැරි ගොඩක් දාන්න පුළුවන්කම තියෙනවා ඔබ උත්සාහ කරන්න පැස්ටලින් කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා ලංකාවේ බහුලවම පාවිච්චි කරන්නේ ළමයි ජනප්‍රියම මාධ්‍ය සහ බහුලවම භාවිත කරන මාධ්‍ය තමයි පැස්ටල් දියසායම් පෝස්ට් කලර් ඔයිල් කලර් ඇක්‍රිලික් වලට වඩා සාපේක්ෂව පැස්ටල් තමයි බොහෝමයක් සිසුන් භාවිත කරන්නේ පාසල් සිසු විශේෂයෙන් පාසල් සිසු අර වගේ කුඩා හැඩ ඊට පස්සේ මුගක් තදින් ගෑවුනා නම් තද පාට ලා නිල් පාට නම් මම ඒක ෂේඩින් එක පොඩ්ඩක් ආපහු ඒකේ තද ගතිය පොඩ්ඩක් අඩු කරන්න ලා නිල් පාට එහෙම ගාලි වෙලා අර තද කොටස් తీනවා නම් ඒක ස්මූත් කරන්න එහෙම නැත්නම් තීව්‍ර වූ කොටස් පොඩ්ඩක් ඒ ෂේඩ් එකත් එක්ක ෂේඩින් වෙලා යන්න ඔය වගේ අපිට භාවිත කරන්න බොළුවනි මේවත් ඉගෙන ගන්න යුතු දෙයක් තම් පාට අර රෝස් පාටේ උරු හෙවණැල්ල වැටලා තිබෙන එක බොහොම අලංකරණයක් ගෙන දෙනවා ඉතින්ට නේද ඊට පස්සේ මේ හරියට අපිට ඕන ෂේඩින් එකක් ගන්නවා අර හාෆ් ඇන්චි කියන එක තදබල පාට ටිකක් පොඩ්ඩක් යොදාගෙන එහෙම කරන්නත් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට අපිට ඒක තියාගෙන යන්න තදබල පාට පොඩ්ඩක් යොදා ගන්න පුළුවන් කොලේ ඔහම තියාගෙන ඉවර කරාම එහා පැත්තට ගෑවෙන්නේ නැහැ කොලයක් පාට කිරීම වැදගත් තදබල කොට පොඩ්ඩක් ගෑවම එහා පැත්තේ කොහොම මතු වෙනවද ඒ කියන්නේ පොත නැවුවාම නම් කොහොමවත් මතු වෙනවා නමුත් දිගැටලා තියෙනකොට අපේ ආර්ට් වර්ක් එකට පොඩ්ඩක් මෙහෙම කරාම ඒක යා මතු වීමක් තියෙනවා හොඳ කැපී පෙනෙන බවක් තියෙනවා දැන් කොළ පාටයි තැමිලි පාටයි මතු වෙනවනේ මෙහා පැත්තට උඩ එක මතු වෙනවා අපේ ලාම පාට දෙකක් නිසා සහ ප්‍රතිවිරුද්ධ පාට නෙමෙයි ටිකක් ලාම පාට දෙකක් වගේ තමයි ප්‍රතිවිරුද්ධ වුණාට ටිකක් ඒ කිට්ටුව යන නිසා අපිට තද පාටක් දෙන්නේ තුලින් ඒ දෙක ඉස්මතු කර හැකියි. ඒ වගේම මේ වගේ පැනට ටිකක් තද පාට පොළ පාටින් පොඩ්ඩක් කොහොම යොදා ගන්න විශේෂම හාව අපි මතු කර ගන්න ඕක අපිට යොදා ගත හැකියි. ෂේඩින් එක. එන්න මෙතෙන්ට අපිට හාවව ෂේඩ් කර ගන්න පුළුවන්. පොඩ්ඩක් පසුබිමින් උහුම් පොඩ මතු කරලා තද පාට තද පොළ පාට යොදා ගත්තාම හාව මතු කර ගත හැකියි. මෙන්න මේ විදිහට. ඉතත් අපිට පුළුවන් මේ විදිහට මතු කරන්න. මෙන්න මෙතනත් ඒ වගේ පොඩ්ඩක් ඒ ෂේඩින් එක යන විදිහටයි කලර් එකත් එක්ක ලා කොළ පාටත් එක්ක කලවම් විරා. ඒ යන විදිහට අපිට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් වෙනින් තද තැඹි පාට හුරු තද පාටක් යන දුමුරු පාට අරගෙන ඒ හරිය ලා දුමුරු අපි ගත් හුඟක්ම තද දුමුරු නෙමෙයි. ගැලපෙන එක ලාදු පොඩ්ඩක් තදයි වෙන්න ඕන ගහම තද කරලා නෙමෙයි. එතකොට අර තැඹිලි පාටේ තියෙන අලංකරණේ නැති වෙන නිසා ඔන්න ඒ ගානින් ඔය පොඩ්ඩ හාවගේ වටේට චුට්ටක් හිටින විදියට පොඩ්ඩක් මතු කිරීම තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඕන ඔපර සීරුම් වැඩ උනක් දාන්න පුළුවන් නැත්තම් ෆ්ලැට් කලර්ස් වලින් අපිට තියාගන්න පුළුවන්. නොවැගේ තද පාට කීපයක් තද පාට යොදා ගන්න. ලා දුමුරු පාට මේ තද පාටක් විදිහට අපි එතෙන්ට යොදා ගත්තා. මෙතෙන්ටත් අපිට පුළුවන් ක්‍රීම් පාට තව චුට්ටක් ගන්න. නේද? ඒ අවසාන මතු කිරීම වල තමයි මේ අඩුපාඩු අපිට පේන්නේ. එතකොට ඒක අපි දරුවනේ ආපහු නැවතත් වර්ණ කිරීම අපි සිදු කරනවා. අර බලන්න. එහෙම කරලා එහෙම අපිට වර්ණ කිරීම අපිට සිදු කරන්න පුළුවන් මේ විදිහට.
ක්‍රීම් ට අපි ආපහු දුඹුරු පාටත් මා ලා දුඹුරු පාටත් පොඩ්ඩක් ඔය ක්‍රීම් පාට මතටම යොදනවා පොඩ්ඩක් මෙහාට එන්න ඒතර අර පොඩි වර්ණවල හරඹයක් වගේ කරලා තියෙන වගේ අපිට පේනවා ඒතර ලකුණක් දෙකක් තව වැඩිපුර ගන්නවා විභාගෙදී නැත්නම් අලංකරණයක් මේකින් එනවා ඒක නිසා අපිට එහෙම කරන්න පුළුවන්කම තියෙනවා Texture එකක් එන විදිහට එහෙම අපිට පේන්න තියෙන්නේ නේද? කහපාට හරිනම් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි බොහොමයක් කොටස් මතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන පොඩ්ඩක් අකුරු ටිකක් චුට්ටක් ආපහු මතු කළ හැකි පොඩ්ඩක් පේනවා මදි වගේ ගැර. නාරටියේ තියෙන අකුරු කළු සහ අතෙන් රතු පාට යොදා ගත්තහම ඒ අකුරු ටික අපිට යොදා ගන්න පුළුවන්. මතු කර ගන්න පුළුවන් කසුන් රත්නයක් කියන කොන්නලගේ රතු පාටකින්. නොහොම අපහු අවසන් මතු කිරීම වල අර මුලින් අපි එදුවට නැවතත් අපිට මේ යොදා ගන්න වෙනවා ෆයිනල් ෆිනිෂ් එකේදී ඒ අපුරු මතම අපිට ලිවීමේ හැකියාව ලැබෙනවා හැබැයි ටිකක් අපහසුයි පැස්ටල් ගෑවිච්ච නිසා හොඳයි ඊට පස්සේ අපි හා පැංචි කියන එක පොඩ්ඩක් කළු පාට ටිකක් අද පාටක් කරන් කළු පාට ඒකත් අපි මතු කරමු. එතකොට ඒක තව ටිකක් හොඳට තේින්න ගනීවි. කොළේ පාවිච්චි කරමින් ගොඩක් වැඩකට අපේ යටි. ඔන්න ඒ වගේ ටිකක් අද කළු පාටකින් ඕක මතු කර හැකියි. පස්ස අපිට ඕනම් ප්‍රධාන පොතේ මුල පිටුවේ මේ හා පැංචි කෙනෙක්ට හේව නැල්ලක් දාන්න පුළුවන් නේ. උතර අපුරු මතු වෙන්නේ චව චුට්ටක් ඔය බලන්න අපුරු මතු වෙනවා ලස්සනයි නේ. ඒ වගේ පොඩි පොඩි උපක්‍රම අපි පාවිච්චි කළ යුතුයි. අර එක පැත්තටම හේව නැල්ල වැටෙන්නේ නේ. ඔබට පේනවා ඇති. හැම පැත්තටම හේව නැල්ල දාන්නේ නැහැ. මේ හැඩවල එක පැත්තටයි එන්නේ. ඒක තමයි වැදගත්ම දේ උතන ඉගෙන ගත යුතු. හැම පැත්තටම දාන්න එපා. එතකොට ඒ ලස්සන ඉන්නේ නැහැ. හේව නැල්ල අර ස්වභාවිකව වැටෙන විදිහට එක පැත්තකට අපි එම්බෝස් වෙච්ච අකුරු ටිකක් මේ එහෙම එක පැත්තකට වැටෙන හැටියට තමයි උතන්දී අපි යොදන්නේ. ආයි මෙන්න මේ පැත්තෙන් එනවා ඒ හේව නැල්ල නේ. ආයිත් මෙතනින් එනවා ඒ හේව නැල්ල. ඕවා හා පැංචි කියන එක එනවා. යොදලා තියෙනවා. බබලන්න දැන් මේ වෙනකොට අපි ඉතාමත් අලංකරණ පොත් පිට කවරයක් අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ ඕනෑම බැරි රමේකට උනත් ඕනෑම කෙනෙකුට උනත් චිත්‍ර ආස කරන ඕනෑම කෙනෙකුට උනත් චිත්‍ර බැරි ඕනම කෙනෙකුට උනත් මේ වගේ පොඩි දෙයකින් දේවල් කරගන් ඊමේ පුළුවන්කම තියෙනවා බලන්න ඉතාම අලංකරණ වර්ණ කීපයක් අපි යොදලා ලස්සන පොත් පිට කවරයක් නිර්මාණය කරලා තියෙනවා පොත් අතරින් ඇදලා ගන්න හිතෙන තරම් ලස්සන පොත් පිට කවරයක් නේ අලංකරණ පොත් පිට කවරයක් විවිධ උපක්‍රම මම ඔබට ඉදිරිපත් කළා. එහෙම ඔය බලන්න. ඒ ඔබලත් උත්සාහ කරන්න මේ වගේ ලස්සන පොත් පිට කවරයක් ඔබටත් නිර්මාණය කළ හැකි. ග්‍රැෆික් හා සැලසුම් කියන්නේ අපි තව කෙනෙකුට කරා දෙන කාර්යයක්. ඉතින් මේ වගේ හොඳ ග්‍රැෆික් චිත්‍රයක් ඔබත් කරන්න උත්සාහ කරන්න ක්‍රමශිල්ප අනුගමනය කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ක්‍රමශිල්ප අනුගමනය කරාම ඔබටත් ලේසියෙන්ම නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබත් උත්සාහ කරන්නේ කියලා මම ඉල්ලා හිතුවා. අපි තවත් වීඩියෝකින් මේ වගේ මිටවට් එහා දෙයක් අපි කරමු. ඔබත් උත්සාහ කරන්න මේ වගේ ලස්සන නිර්මාණයක් සිදු කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔබ ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. බෙල් අයිකන් නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. මම ගොඩක් වීඩියෝස් ඩිසයින් සහ වෙනත් වීඩියෝ ගොඩක් හදලායි තියෙන්නේ. ඉදිරියේදී අලුතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න. ඔබ හැමතෙම සුබ දවසක්. ආයුබෝවන්.